අපි සාදු කියලා බණ අහන්න සූදානම්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතඤ්ඤෝ කතවේ දීපුගලෝ දුල්ලබෝ ලෝකස්මින් තී අපේ කල්‍යාණ මිත්‍ර සහෝදර අපේ සලවත් ධම්මානන්ද ස්වාමීන් වහන්සේගෙන් අපේ අනික් පඬිත හමුදුරන් වහන්සේලා දෙනමගෙන් අවසරයි අපේ වෛද්‍ය ප්‍රසන්න මැතිතුමන් එම මැතිණිය ඇතුළු පවුලේ පින්තුනි අපේ ධම්මානන්ද සායන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විහාරස්ථානයේ දායක කාරකාදී සැබැවතුනි අද අපි තාම සතුටු වෙනවා මේ චාරිකාවේ අපි සිත කරපු පින්කම් අතර අපි තාම සතුටින් සම්බන්ධ වෙන උතුම් පින්කමක් මේ පින්කම හේතුව ධම්මානන්ද සායන් වහන්සේත් එක්ක අවුරුදු 5ක් එකට විශ්වවිද්‍යාලයේ අපිට සෑම දිනකම එක පන්ති කාමරවල ඉගෙන ගන්න ආශ්‍රය නිශ්‍රය කරද්ද විවිධ සමාජීය ආගමික කටයුතු වල නියැලෙන්න අවස්ථාව අපිට ලැබුණා. ඉතින් අවුරුදු 12කට විතර පස්සේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ අපි නැවත හමු වෙන්නේ අද බොහෝ කාලයකින් යකත් පිරිසෙන් අවුරුදු 12ක් වෙනවා. එකක් ඒක අනිත් එක අද දායකත්වයේ අරගෙන කටයුතු කරන දොස්තර මහත්මයාත් දොස්තර නෝනාත් මාව මේ රටට වඩම්මපු දායක දෙපළ වෙන තානියා නෝනාගේත් සත්‍ය නෝනාගේත් නිශාන්ත මහත්මයාගේත් කල්‍යාණ මිත්‍රයෝනේ ඒ දරුවොත් යාළුවෝ එකට තමයි ඉන්නේ. ඉතින් ඒක ලොකු සම්බන්ධකමක් තිබෙනවා. ඉතින් අපි තාම සතුටටපත් වෙනවා අද මේ ස්ථානෙට එන්ට ලැබීම පිළිබඳව. තමන් සායන් වහන්සේ හරීම අධිෂ්ඨානෙන් ඉගෙනගත්තු හාමුදුරු කෙනෙක් විශ්වවිද්‍යාලයේ. දැන් මම ඇතුලේ පොලිටික්ස් නොකරට මම ටිකක් එළියේ පොලිටික්ස් කරා. විශ්වවිද්‍යාලය ඇතුලේ මම දේශපාලන වැඩ කරේ නැහැ. නමුත් මම එළියේ ගොඩාක් වැඩ කරා. ඉතින් මම ගොඩාක් කාලවලට මම කරේ මේ පළවෙනි උපාධිය ෆොටෝකෝපි වලින්. පන්ති කාමරවලට මට සහභාගි වෙන්න ලැබිච්ච වාර ප්‍රමාණය අඩුයි. නමුත් තමන් සායන් වහන්සේ හරියටම සටහන් ලියාගෙන හැම පන්ති කාමර වැඩසටහනකටම දේශනයකටම සහභාගි වෙලා අනිතක උන්වහන්සේ ඒ කාලේ ඉඳලම හරිම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඉතාම උද්‍යෝගයෙන් වැඩ කරා. අද උන්වහන්සේ ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා එංගලන්තෙට වැඩම කරලා. උන්වහන්සේ ලස්සන පන්සලක් ආරම්භ කරලා තියෙන බව පේනවා. මොකද විශාල දායක පිරිසක් මේ දහවල් වෙලාවේ වුණා. විශාල දායක පිරිසක් ඇවිල්ලා තියෙන උන්වහන්සේගේ ඇවුතුම් පැවුතුම් නිසා. මොකද උන්වහන්සේ හොඳ සත්පුරුෂ හාමුදුරු කෙනෙකුට උපස්ථාන කළා. අපේ හිරිපිටියේ පඤ්ඤා කිත්ති කියලා මහා ප්‍රඥෙක් සංස්කෘත භාෂාවේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අත්තිඩියේ වැඩ ඉන්න කාලේ පන්සලේ වැඩ ඉඳිදී උන්වහන්සේට උපස්ථාන කරා. උන්වහන්සේගේ ශිෂ්‍යෙක් ලෙස බොහෝම ගෞරවාදරයෙන් කටයුතු කරා. ඉතින් මම හිතනවා උන්වහන්සේට අද ඒ අපවත් වෙච්ච හිරිපිටියේ පඤ්ඤා කිත්ති නායක හඳුරුන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. මොකද එපමණටම උපකාර වුණා අපේ සායන් වහන්සේ උන්වහන්සේට. ඉතින් අපි සතුටුයි උන්වහන්සේ වගේ සත්පුරුෂයෙක් අපි කියන්නේ හිත හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහක කන් නැතුව දේවල් දිහා බලන හොඳ විවෘත මනසක් තියෙන හොඳ හාමුදුරු කෙනෙක් මේ පළාතේ ඔයත්න්ට ලැබිලා තියෙන එක අපි භාග්‍යයක් කොට සලකනවා. අපේ විශ්වවිද්‍යාලෙම අපේ ජුනියර් හාමුදුරලා දෙන්නේ දැන් මේ පන්සලේ ධම්මන් සායනාසත් එක්ක වැඩ ඉන්නවා. ඒක ලොකු දෙයක්. අපි ඉතාම සතුටුයි ඔබ හැම දෙනා එක්ක මේ ධම් කතා විනයෙන්ද ලැබීම.
මයිකල් ගෝමස් ආදරණීය තාත්තා අභාවයට පත් වෙලා හරියටම 3 මාසයක් ජූලි 9 වෙනිදාට සම්පූර්ණ වෙනවා නේ. ජූලි 9 වෙනිදාට ඒ වෙනුවෙන් තමයි අද මේ ධර්මානුශාසනාව මේ ස්ථානයේදී සිද්ධ කරන්නට සූදානම් කරලා තිබෙන්නේ. ඊට අමතරව මල්කාන්ති ගෝමස් මාතාවට, ධම්මිකා පෙරේරා මාතාවට, මිල්ටන් පෙරේරා පියාණන්ට ඇතුළු කොට ඔබ දෙපළගෙම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු අතර අභිලාෂයක් විදිහට තියෙනවා. අද මම මෙහි තාත්තට පින් දෙන පින්කමක් නිසා කලගුණ සැලකීම පිළිබඳව අපේ දහම් කරුණු කීපයක් කතා කරනවා ඔබත් එක්ක. කතඤ්ඤුසා කියන කාරණාව ගැන. බුදුහාඳුරෝ ජීවමාන කාලේ පවා කලගුණ සලකන අය සුලභ නෑ කියලා උන්වහන්සේගේ දේශනාවක් ඇසුරින් අපිට තහවුරු වෙනවා. ඒ තමයි උන්වහන්සේම උන්වහන්සේගේ මුවින්ම වදාලා කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මේ. කෘතඥ කලගුණ දන්න කලගුණ සලකන අය මේ ලෝකේ හරීම අඩුයි කියලා. උන්වහන්සේ තුන් කාලයටම හිටි ධර්ම කොට්ටාසනේ දේශනා කරේ. එතකොට උන්වහන්සේ ජීවමාන සමයේ ඒ தත්වේ තියෙනවා. උන්වහන්සේ නුවණින් දකින්න තිය අනාගතෙත් ඒකමයි தත්වය. එතකොට කලගුණ සලකන කලගුණ දන්න පිරිස කියන එක ලෝකේ හැම කාලෙකම අඩුයි. එතකොට ඔබ අද කරන්නේ එවැනි උතුම් කලගුණ සැලකීමේ පින්කමක්. ඒවා අඩු දේවල්. දැන් මේ පින්කම ඔබ නොකරයි කියලා කවුරුක්වත් අහන්නේ නැහැ. තුන් මාස පින්කම කරාද නැද්ද මේවයි ඕවා අහා ඉන්න හොය හොයා ඉන්න කාටවත් වෙලාවකුත් නැහැ. මේ පින්කමට ඔබ දෙපළ පෙළඹෙන්නෙම ඇත්තටම කිව්වොත් ඒ ඔබලාගේ ඇතුලේ ඒ ආදරණීය පියාණන් දීපු ජීවිතය ගැන තියෙන ගෞරවයත් එක්ක. ඒ ගැන තියෙන හැඟීම. කියන්නේ කලගුණ සැලකීම කියන එක අප තුළ දියුණු වෙන්නේ අපිට කරපු උදව් ගැන සතුටු නම් විතරයි. අපිට කරපු උපකාර ගැන සතුටු නම් අපි කලගුණ සලකන අය බවට පත් වෙනවා. දැන් මහමංගල සූත්‍රයේ තියෙන්නේ සන්තුට්ඨීච කතඤ්ඤුතානේ. තෘප්තිමත් මනසක් අප තුළ තියෙනකොට ලද දෙයින් අපි සතුටු නම් අපි ඊළඟට අපි ඇති කරගන්න දේ තමයි අපිට ඒ සතුට දීපු අය වෙනුවෙන් අපි කලගුණ සලකන. ගොඩාක් ලෝකේ කලගුණ සලකන මිනිස්සු අඩුයි කියන එකේ අදහස තමයි තමන්ට අනිත් අය කරපු දේවල් ගැන සතුටු මිනිස්සු අඩුයි කියන එක. තමන්ට කරපු උදව් ගැන සන්තෝෂ අය අඩුයි. තෘප්තිමත් අය අඩුයි. ඒක එහෙම කරපු එක ඇති කියලා හිතන අය අඩුයි. ඕනම මිනිස්සෙකුට හිතෙන්නේ උදව්වක් ගත්තට පස්සේදී උදව් අරගෙන ඉවරුනාම හිතෙන්නේ ඕක යාට ඔයිට කලින් කරන්න තිබුණා හිතෙනවා. එක්ක ඔයිට වැඩි දෙයක් යාට කරන්න තිබුණා එහෙම හිතෙනවා. එයාගේ හැටියට ඕකත් මොකක්ද එහෙම හිතනවා. කී සැරයක් නම් කිව්වට පස්සේදීද ඕක කරේ? කොහොම විවිධ දේවල් උදව්ව ගත්තට පස්සේ හිතෙනවා. උදව්වෙන් පස්සේ එහෙම හිතෙනවා. ඒකට ස්තුති කරන්න නොපෙළඹෙන හේතුවයි. ඒකට පින් දෙන්න හෝ ඒකට ප්‍රතිඋපකාර කරන්න මිනිස්සු නොපෙළඹෙන හේතු තමයි මිනිස්සුන්ට උදව්ව අරගෙන ඉවරුණාට පස්සේදී ඒකේ අඩුපේ. ඒ උදව්ව සහ ඊට අදාළ කරුණු කාරණාවල ඒ පරිසරයේ ඒක වෙච්ච කාලය සම්බන්ධයෙන් අඩුපේ මිනිස්සුන්ට. අඩු පෙනෙනකොට මිනිස්සු කල්පනා කරනවා ඔකට පින් සූදී කියන්න දෙයක්ද, ඕකට ආයෙ පින් දෙන්න දෙයක්ද, ඕක මතක් කරලා පෙරලා උදව් කරන්න දෙයක්ද ආදි වශයෙන් එයාගේ අටිහිතම එයාට අර කෘතඥ වෙන්න කලගුණ සලකන්න කරපු උදව්වට ප්‍රතිඋදව්වක් විදිහට මහදේවල් කරන්න නෙමෙයි ස්තුති කරන්නවත් පෙළඹෙන්න දෙන්නේ නැහැ. එච්චරට අපේ හිත මේ බොහෝම
මේ මොකද අපි ඒකට කියන්නේ අපේ අපේ හිතේ ඒ ඒ උද්‍යෝගය නැති කරලා අපි ඒකට කම්මැලි කරවලු. ඇත්තටම ලෝකේ කලගුණ සලකන මිනිස්සු අඩු එකයි. සතුටු නැහැ ලැබෙන කිසිම දෙයකින්. අම්මා තාත්තා කරපු කිසිම දෙයකින් සන්තෝෂ නැති මිනිස්සු අම්මා තාත්තට මුකුත් කරන්නේ නැහැ පෙරලා. ඒගොල්ලොන්ට හිතෙන්නේ අම්මා ඉතින් අර යටනේ වැඩිපුර කරන්නේ. එයා සලකයි. මට නෙවෙයි මගේ හයියන්නේ මම මෙතෙන් තාවේ. මල්ලිට වැඩිපුර කරා, නංගිට වැඩිපුර කරා. ඔහොම ඉතන. එතකොට තමන්ට කරපු එක ගැන එයා වහාම අසතුටු වෙනවා. එතකොට අම්මා තාත්තාගේ ප්‍රශ්නවලදී හෝ මිය ගියාට පස්සේ පින්දීම්වලදී හෝ එයාගේ අතීත කියනවා මම නෙවෙයි පින්කම කරන්න ඕනේ. අරය. ලෙඩ වුණාට පස්සේ හිතනවා ආ මන් නෙවෙයි ඔක කරන්න ඕනේ. අම්මා ඉඩම ලිව්වේ අරයටනේ. මට ලිව්වේ කැලේ එකක් නේ. පාරයිනි දුන්නේ අයියටනේ. අන්න එතකොට මිනිස්සු ඒ කියන්නේ තමන්ට කරපු උදව්ව ගැන මිනිස්සු සතුටු නෑ කියන එකේ අදහස තමයි මිනිස්සු ඒ උදව්ව කරපු එක්කෙනාට ප්‍රතිඋදව් කරන්නේ නෑ කියන එක. දැන් ලෝකේ කලගුණ සලකන මිනිස්සු අඩු වීම ගැන පුදුම වෙන්න එපා. මොකද ලෝකේ මිනිස්සු වැඩිපුරම ඉන්නේ තමන්ට ලැබුණු දේවල් ගැන තෘප්තිමත් මිනිස්සු නේ. අතෘප්තිමත් මිනිස්සු. අසතුටෙන් ඉන්න මිනිස්සු නේ. මාති අඩු පාඩු හිස්තැන් හොය හොය ඉන්න මිනිස්සු. සම්පූර්ණ වීම ගැන තමන්ට දෙයක් තියෙන එක ගැන හෝ තමන්ට දෙයක් දීම ගැන සතුටු අය මේ. ඔබලාට මේ හොඳට තේරෙනවා ලංකාවට යනකොට ලංකාවට යන්න බයම දෙන්න තියෙන තෑගි තෝගේ හින්දා නේ. ලංකාවට ගොඩක් අය යන්න බය මම දන්නවා. ඒ ලංකාව කියනකොට ඔළුවට එන ලයිස්තුව. අරයට මොකද මෙයා මොකද ලංකාවේ මිනිස්සුත් අපරාධ කියන්න බෑ. බලාපොරොත්තු වෙන්නේ අඩුම ඇපල් ෆෝන් එකකින් මෙහා ඒවා ගන්ටි චූටි චොක්ලට් කෑලි වගේවත් නෙමෙයි නේ. ඒවා Samsung උත් නෙමෙයි. ඉතින් ඒ බලාපොරොත්තු වෙන තත්ත්වය ඔබ දන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ට ඒ කොච්චර දුන්නත් හරි ඒගොල්ලෝ සතුටු කරන්නත් හරි අමාරුයි. එංගලන්ත ඉඳලා ඔච්චරද පුළුවන් කියලා කියන්නේ නම් ලන්ඩන් කියලා ඔළුවට එනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔබලා කරන දේවල් සම්බන්ධව ඔබලාගෙන් ඒ දේ ලබන අයට දැනෙන්නේ නැහැ මම මතක් වුණු එකත් ලොකු දෙයක් නේ කියන එක. මං වෙනුවෙන් චොක්ලට් එකක් හරි මෙයා අරන් ආවේ එයාගේ හිතේ මං ගැන මතකයක් තියෙනවා කියන එක ඔළුවට එන්නේ නැහැ. අපි හැමතිස්සෙම උදව්වකට පස්සේ බලන්නේ ඒකේ ක්වොන්ටිටි එක කොහොමද. ඒක කොච්චර ලොකු උදව්වක්ද පොඩි උදව්වක්ද. ඊළඟට එයා ඉන්න තැනත් එක්ක එයා ගන්න ආදායම් එක්ක කොච්චර දුරට කම්පෙයා කරලා බලනවා මෙයාට මෙච්චරද කරන්න පුළුවන්. ඒකින් මම ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරනවා. මේවා තේරුම් අරගත්තම අපේ හිත රිදෙන ප්‍රමාණයත් අඩුයි. මිනිස්සු එහෙමයි කියලා තේරුණා. නැත්නම් අපේ හිත රිදෙනවානේ. අපි කාටත් හැමෝම වෙනුවෙන් චුට්ට චුට්ට හරි දේවල් අරන් යනවා. හැබැයි මිනිස්සුන්ගේ මූණේ එළියක් පේන්නේ නැහැ. මිනිස්සු හදවතින් ස්තුති කියනවා අපිට දකින්න නැහැ නේ. අපිට දැනෙනවනේ මෙයා මේකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා. ඒකට පුදුම වෙන්න එපා. මිනිස්සු අපි දෙයක් දෙන්නකොටම හිතන්නේ අපිට ඊට වැඩිය දේවල් දෙන්න පුළුවන්. අපි චූටි දෙයක් කරනකොට අපි එයා වෙනුවෙන් ඒක කරන එක නෙවෙයි යාට වටින්නේ. ඒක කරපු ප්‍රමාණය ඇතිද මදිද එක්කෝ ගත්තු කාලය කොච්චරද ඒක කරන්න. ඒ වගේ ගොඩාක් අඩු මිනිස්සුන්ට පේනවා ඒක මනුස්ස ස්වභාවයක්. ඒ කියන්නේ ඔබ අනුකම්පා කරනවා. අනුකම්පා කරන ගමන් ඒ වගේ චරිත ඇති අයට අනුකම්පා කරන ගමන් මම ඔබට යෝජනා කරනවා ඔබ ඉගෙන ගන්න ඕනි, ඔබේ දරුවන්ට උගන්වන්න ඕනි. අනිකා එයාට කරන පුංචි දේ ගැන සතුටුයි. දෙයක් කිරීම ගැන සතුටුයි. කරපු දේ ප්‍රමාණය හොයන්න එපා කියන එක කියලා දෙන්නවා. ඒක ලොකු එකක්ද පොඩි එකක්ද එකට ගියපු කාලය මොකක්ද කියන එක නෙමෙයි. එයාට පුළුවන් වෙලාවෙ එයාට පුළුවන් දෙයක්. කරානම් ඒ කරපු එක ගැන සතුටු වෙන්න ළමේකට උගන්වන්න ඕන. එහෙම නැති වුණොත් අපේ ජාතිය එන්නෙන්නම කලගුණයක් සලකන්නේ නැති මිනිස්සු, කෘතඥ නැති මිනිස්සු බවට පත් වෙන එක වළක්වන්න බෑ. අකෘතඥයෝ
දන්නේ නැහැ වගේ හැසිරෙනානේ. ගොඩාක් අය අනිත් අයට උදව් කරන්න පෙළඹෙන්නේ නැති හේතුව ඔතෙන්දි හදාගන්න හිත්‍රිදවා ගැනීමනේ. ඔතෙන්දි හදාගන්න හිත්‍රිදවා ගැනීමේදී ආයේ ඊට පස්සේ නිකන් කිසිම මිනිහෙකුට උදව්වක් කරන්නේ නැහැ කියන දැඩි තීන්දුවලට අපි යනවා. මම ඔබට යෝජනා කරනවා, ඔබ කෙනෙකුට උදව් කරද්දී කවදාවත් ප්‍රතිඋදව්ව ඔළුවේ තියන් උදව් කරන්න එපා. එහෙම වුණොත් ඔබගේ සත්පුරුෂකමට නිමාවක් එන්නේ. ඔබගේ පරිත්‍යාගශීලී බවට ඔබ තාප්පයක් හදාගන්නවා. ඔබ හදාගත්ත වෙනවා මෙන්න මේ බවුන්ඩරි එකෙන් එහාට මම යන්නේ නැහැ, වැඩන්නේ නැහැ මේ මිනිස්සු. බෝසත්කම කියන්නේ බෝසත්කමේදී උදව් කරන්න උදව් අවශ්‍ය නිසා ඒගොල්ලෝ. උදව් කිරීම මනුෂ්‍යයෝ මනුෂ්‍යයින්ටත් සතාසිපාවටත් ගහකොළවලටත් ලෝකෙට සමාජයට ඕන කෙනෙකුට අපි උදව් කිරීම උසස් මනුෂ්‍ය ධර්ම නිසා. ඒක අපේ බෝධිසත්ව චර්යාව නිසා. අපි උදව් කරන්න ඕනේ එකට මිසක අපට ස්තුතිය කියයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක බලාපොරොත්තු වෙච්ච ගමන් අපේ උදව් වලට අනිවාර්යයෙන්ම එක තැනකදී වලයි. අපිට පාවෙ අපිට කලකිරෙන ගොඩාක් අයගේ සමාජ සේවය නවතින්නේ පෙරලා කලගුණ සැලකීම අපේක්ෂාවෙන් උදව් කරලා. ඒකට සමාජ සේවය නවතුනා. අනිත් අයට උපකාර කිරීම නවතුනා. දැන් සමහරව ලංකාවෙන් ආවම කමියුනිටි එකට අලුත් එක්කෙනෙක් ආවම තඩි පිටි ගාලා උදව් කරනවා නේ. හැබැයි පස්සේ ඒගොල්ලෝ වෙනස් වෙලා කරන යම් යම් දේවල් හින්දා ඊට පස්සේ එන එක්කෙනෙකුට උදව් ඕන වුණත් කරන්න ටිකක් දෙවතාවක් හිතනවා. කලින් අයට කරලා මදිත කරගත්තු ටික කියලා අපි අර අපේ කමියුනිටි එකට උදව් කරන්න තුයා. මම ඔබට කියනවා ඒක කරන්න එපා කියලා. අනිත් අය ඔබට පෙරලා කරන එක ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක යාගේ ප්‍රශ්නය. ඔබ පෞද්ගලික විදියට අපේ ලාංකිකයෙක් මෙතෙන්ට ආපු වෙලාවක ඔබෙන් උදව් ඕනේ නම් ලාංකික නොවන මිනිස්සෙකුට හරි ඔබගෙන් උදව් ඕන වෙලාවක ඔබ පෙරලා උදව් කිරීම තමයි ඔබගේ බෝධිසත්ව ගුණය. ඒ වගේ දේවල් අපිට පුහුණු වෙන්න පුළුවන් දේවල්. අපෙන් උදව් අවශ්‍යයිත් අපි උදව් කිරීම. පෙරලා මුකුත් බලාපොරොත්තු වෙන්නේ පාටටම පෙරලා බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තු වෙච්ච තැන ඉඳලම පිච්චීමක් තියෙනවා නේ. අසහනයක් තියෙනවා, අතෘප්තියක් තියෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ අපිට පෙරලා අපි බලාපොරොත්තු වෙන ගෞරවණීය බව අපිට දක්වන එකක් නැහැ. අප කෙරෙහි ස්තුතිවන්ත වෙන එකකුත් නැහැ. අප ගැන අගයක් ඇතුව වැඩ කරන එකකුත් නැහැ. කොටිම ටික දවසක් යනකොට අපි ගැන අමතක වෙලා වගේ ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපි. ඒක යාගේ ප්‍රශ්නය. ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔබ පුරුදු වෙන්න ඕනේ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් චර්ය ආධර්මනේ. බෝධිසත්වයන් වහන්සේ ලෝකය වෙනුවෙන් උපකාරවත් උනේ බෝසත් අවදීදී. පෙරලා මුකුත් බලාපොරොත්තු වෙන්නේ මේ ඒගොල්ලන්ට උපකාර ඕනේ නිසා. අර කපි ජාතකයේදී වඳුරෝ ටික අඹ කකා ඉඳිද්දී රජ්ජුරුවොත් එනවා අඹ කන්න ඕන කමට. ඒකට පනින්න ඕන පැන්නම දිගමදි. ඒ ගොඩහින් නැමි චත්තක යා එල්ලිලා ඔක්කොටම කියනවා මගේ පිටු උඩින් යන්න කියලා. පිටු උඩින් යන්න කියලා. ඒ අද්දි අන්තිමටම ගියපු වඳුරා ශරීරේ කොටසක් හපලා තුවාල කරලා මේ මාරාන්තික තුවාල කරලා එයා යනවා. ඒ දේවතත්ත ඉපතිලා ඉඳපු අවස්ථාව. හැබැයි බෝධිසත්වයෝ ඒක ගැන පෙරලා මේ වෛර කරන්නේ නැහැ. මොකද හේතුව ඒ වෙලාවේ බෝධිසත්වයෝ කලේ ලීඩර් කෙනෙක් විදිහට කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ. ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ ආගේ සේනාවට. ඒක තමයි ඔහුගේ ලීඩර්ෂිප් එක. ඒ හින්දා මම ඔබට යෝජනා කරන ඔබ පෞලයට හෝ වෙනත් ලාංකික මේ සමාජයේ මේ රටේ ඉන්න අයට හෝ ලංකාවේ මව් රටේ ඉන්න අයට හෝ උදව් කරද්දී මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තුෙන් උදව් කරපු අය හරියට දුක් විඳිනවා පස්සේ. හරියට දුක් විඳිනවා. දරුවන්ට හරි දේවල් කරන්න එපා මොකද බලාපොරොත්තු වෙන්නේ.
ඒගොල්ලන්ට අපි දේවල් කරන්න ඕනේ ඒගොල්ලන්ට යහපතක් වීම පිණිස පමණයි. ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් දුනා ඒක ඒගොල්ලන්ට හොඳයි. ඒගොල්ලෝගේ ළමා කාලය හොඳට පෝෂණය කරාම ඒක වැඩිහිටියේදී සහ මහලුවේදී හොඳ නිරෝගී සම්පන්න ජීවිතයකට අපි ලබා දෙන ළමා කාලේ ලබා දෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයට උදව්වක්. හැබැයි ඒ අතරේ ඔළුවේ නම් තියාගන්න එපා අපිටත් ඉතින් වතුරු ගුරක් හරි දෙයි. අපි බලයි සමහර වෙලෙ බලන්නත් පුළුවන් බලන්න බැරි වෙන්නත් පුළුවන් හිතලම නොබලා ඉන්නත් පුළුවන් නේ බලන්න පුළුවන් බලන්න බැරි වෙන්නත් පුළුවන් හිතලම නොබලා ඉන්නත් පුළුවන් ඔය ඕන එකක් විය හැකියි දැන් ඕක අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපේ බලාපොරොත්තු බලාපොරොත්තු නොත් බලන එක ගැන පොඩ්ඩක් හරි ඒගොල්ලෝ උත්තුම වෙන ආඩම්බරයක් නේ ලොකුකම් කියවන්න හිතන හතර වටේට කෝල් කර කර බලන්න එපා ඉතින් අපේ ළමයි අපිට බලනවා කියලා මේ අමුතු එකක්. ඊළඟට නිකන් හරි මේ ඒගොල්ලන්ට වෙන වැඩේ දීලා බලන්න බැරි වුණොත් ඔයගොල්ලෝ දන්නව නේද මම එංගලන්තෙට මුං ගෙනිච්ච හැටි. මම මොන දුකද්ද වින්දේ. අපි මෙහෙමයි කරේ. අපි කෑවද හරියට? අපි සතුටින් හිටියද? කිකියා අපි පෙරලා මේ දේශකට වැඩි ලෙස දුක. මම ඔබට යෝජනා කරනවා. ඒක ඒගොල්ලොන්ගේ ප්‍රශ්නය. ඔබගේ ගාවට ආපු දරුවෝ මේ සසරේ සැරිසරන අයනේ මේ ඔබගේ ගාව ඉපදිලා ඉන්නේ. ඔබගේ දරුවෝ වෙලා තිනු මේ ආත්මේනේ. පෙර වෙන අයගේ දරුවෝ වෙන්න පුළුවන්. ඔබගේ වෙන නෑ කන්තිපුර වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබේ දරුවෝ වෙලාද? ඔවුන්ට යම් කොටසක් ඔබ කරනවා. භවින් ඒගොල්ලෝ බේර ගන්න ඕනේ. හොඳ දේවල් වල ඒගොල්ලෝ යොදවන්න ඕනේ. ඒගොල්ලන්ට හොඳට උගන්වන්න ඕනේ. මව්පියෝ ලෙස ඒගොල්ලෝ පෝෂණය කරන්න ඕන කුඩා කාලෙදී. එහෙම ටිකක් තියෙනවා. මේ ටික කරන්න ඒක ඔබ කරන්න ඕනි කොටස. ඒක ලෝකේ කවුරුත් නොකරත් බෞද්ධයෝ අපි කරන්න. මොකද බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේ ඒක දරුව වෙනුවෙන් ඉෂ්ට විය යුතු යුතුකම් අතරට පෙන්නලා තියෙනවා. ඒක දරුවන්ට කරන උපකාරය. හැබැයි පෙරලා දරුව කරයිද නොකරයිද කියන එක හොයන්න එපා. මොකද ඔබලාට කියලා තියෙන්නේ උපේක්ෂා වර්ධනය කරගන්න කියලා නේ. උපේක්ෂාව කියන්නේ දරුවන්ගෙන් එන ලාභෙදිත් මැදිස්ත වීම, දරුවන්ගෙන් එන අලාභෙදිත් මැදිස්ත වීම. දරුවන් නිසා එන කීර්තියේදී අපකීර්තියේදී, නින්දාවේදී ප්‍රශංසාවේදී, සැපතෙහිදී දුකෙහිදී මේ කියන අටලෝ දහමම ඔබට දරුවෝ හින්දා මුණ දෙන්නේ. ඔබ මේ හැම එකකදීම දරුවෝ සම්බන්ධව උපේක්ෂා සහගතයි. ඒකදී අපිට තද ඇලීම් හෝ තද ගැටීම් වලට යන්න බෑ බෞද්ධ දෙමව්පියන්ට. හැබැයි ඒගොල්ලෝ වෙනුවෙන් මෛත්‍රියෙන් හැමදේම කරලා දෙන්න. ඒගොල්ලොට අවශ්‍ය මෛත්‍රියේදී තියෙන්නේ අවශ්‍යව විතරයි කරන්නේ. මෛත්‍රියේදී තියෙන්නේ අවශ්‍යව විතරයි කරන්නේ අනවශ්‍යව කරන්නේ. ආදරේදී තමයි ඕන නැතිව කරන්නේ. ඒ කියන්නේ ආදරේයි මෛත්‍රිය අතර එක සමානයි වගේ සිතුවිලි දෙක පෙනුනට පොඩි වෙනස්කමක් තියෙනවා. එක වගේම උනාට එකක් නෙමෙයි එක. ආදරේදී අපි කෙනෙකුට ආදරේ වුණාම සීමාව ඉක්මවල දේවල් අපි කරනවා. ආදරේ වැඩි වුණා. හොඳට කන්න පුළුවන් ඇටත් අපි කවනවානේ. ඒ තමයි ආදරේ. මෛත්‍රියේදී කරන්නේ එයාට බඩගිනි නම් එයාට කැම ටික සුදුසුම කරනවා. ආදරේ වැඩි වුණාම ඒක අපි කවලද්ද. එහෙම අපි කෙනෙක්ගේ නීඩ්ස් ටික කරලා දෙන්න පුළුවන් මෛත්‍රිය අවශ්‍යතා. කායික අවශ්‍යතා, එයාගේ මානසික අවශ්‍යතා, අපි යාට කයින් කරන ක්‍රියා, වචනෙන් කරන ක්‍රියා, ඒවයි තියෙනවා මෙත්තා සාගතනේ මෛත්‍රිය. අපේ ආදරේ ඊට වඩා ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ඒ ආදරේ කියන එකේදී අපි උපරිමයට යනවානේ. අවශ්‍යතා නෙවෙයි දරුවන්ගේ ආසත් ඉෂ්ට කරනවා අපි. දරුවන්ගේ උවමනා ඒවා ඉෂ්ට කරන් අපි අප කැප වෙනවා දරුවෝ සම්බන්ධවනේ. ඒක ඒවා වැරදි කියලා නෙමෙයි මම මේ කියන්නේ ඒවා කරන්න එපයි කියලා නෙමෙයි. නමුත් ඒකෙදි ගොඩාක් වෙලාවට අපි පෙරලා අපේක්ෂා කරනවද නැත්? අපේක්ෂක.
ඊළඟට අපි අර ආදරය කරපු තරමටම කේන්ති ගන්නවා තරහත් ආදරය කරපු තරමටම කේන්ති යනවා මොකද අපි ලස්සනට කතා කරනනම් අපිත් හොයන අපිටත් ලස්සනට කතා කරා අපි ඒගොල්ලෝ ගැන හොඳට හිතුවනම් අපි හිතනවා අපි ගැනත් හිතන්න ඕන අපි ඒගොල්ලොන්ගේ හිත නොරිදෙන්න හැසිරුණා නම් අපි බලාපොරොත්තු වෙනවා අපිටත් හිත රිදෙන්න නැති වෙන හැසිරෙන්න දැනගන්න ඕනේ ඒගොල්ලෝ මෙත්තාවල විශේෂත්වය තමයි ඔය ටික ඔක්කොම කරනවා කායිකවයි වාචසිකවයි මානසිකවයි හැබැයි ඒකේ රිටර්න් එකක් හොයන්නේ නැහැ ඒ අපේ ක්‍රියාවට එයාගේ පැත්තෙනුත් එවැනිම රියැක්ෂන් එකක් හොයන්නේ නැහැ එතකොට මෛත්‍රී හිඳ දුක් විඳින්නේ ආදරේ හිඳ දුක් විඳින්නේ පැහැදිලිද හොඳ තේරුම් ගන්න ඒකනේ බුදුහන්තු කියන්නේ දරුවෝ හදනකොට තියෙන්න ඕනේ මොකද මෙත්තානේ මෙත්තා කරුණාව මුදිතාව ඒවත් හරි උදාර දේවල්නේ කරුණාව කියුවේ ඒකට ඉංග්‍රීසි වචනේ මම දන්නේ නැහැ කම්පැෂන් තමයි ළමයි කයින්ද මොකද කයින්ඩ්නස් කියන එක ආ කම්පැෂන් ඒක කරුණාව ඔව් මෛත්‍රිය කයින්ඩ්නස් කියන එක ආ කරුණාව ඉතින් කරුණාව හොඳ එකක් හැබැයි කරුණාව කියන්නේ දුක නෙමෙයි දැන් කරුණාවයි ශෝකය ළඟින් යනවා දැන් අපි ගොඩාක් කාලවට හිතනවා අනිත් එක්කෙනා දුකෙන් ඉන්නකොට අපිත් එයත් එක්ක දුකෙන් ඉන්න එක තමයි අපේ හිත උණු වෙනවා කියන එක අදහස නෑ හොඳම උදාහරණය අර මේ සෝපාක අමුසෝනි ගැට ගහලා මලමිනියකට ගැට ගහලා දාලා තියෙනවා සෝපාක රාත්‍රී අඬනවා හීතලටයි මලමිනි කන්න ආපු සත්තුන්ගේ කෑකෝහඬටයි බය වෙලා බුදුහාමුදුරුව ඔහුව ඒ මලමිනියෙන් ගැට ගහලා තිබිච්ච තැනින් ලිහලා අරගෙන ඇවිල්ලා නාවලා එයාට කරන්න පුළුවන් ලොකු උදව්ව වෙච්ච එතන ආරක්ෂාව දෙන්න පහන කරනවා ඒක තමයි කරුණා දැන් අපි ගොඩාක් කාලවට එහෙම ළමයි අනුන්ගේ ළමයි එහෙම දුක් විඳිනවා දැක්කන් අපිටත් කියලා අපි කියන අයියෝ පපුව පිච්චෙනවා මේව දැක්කන් කිව්වට අපි එහෙම මුකුත් කරන්නේ නැහැ ගොඩාක් මිනිස්සු කියනවා ගඟට ළමේ දාලා කිව්වම අයියෝ දෙන්න එපැයි කාට හරි දුන්නොත් ගන්නවද ඕවා කරනවා අපි ඒ වගේ කතා පවත්වනවා විතරයි මං හිතන්නේ ඒක අපේ ඒ කියන්නේ ඒක ක්‍රියාවේ තුලේ නෙමෙයි ඒක වෙන්නේ ඒක කතා අපි කතා කියන්නේ ළමයා බඩගිනි කියලා අරගෙන ඇත්තටම බිස්නස් එකට එන ඇතින්න පුළුවන් නමුත් ඇත්තටම අත දික් කරොත් ළමයාට මේ වෙලාවේ දෙන්න මොනව හරි කන්න අරන් දෙන්න කියලා අපේ ඔළුවට එන්න පුළුවන් මේක ව්‍යාපාරයක් දැන් ඒ ළමයාට එහෙම කන්න බැරි හින්දා ගඟට දැම්මම අපි කියන දෙන්න එපැයි කාට හරි දැන් ඒක තමයි අපේ අපිට තියෙන අර ක්ෂණික දුක් ක්ෂණික ශෝක කරුණාව කියන්නේ මිනිස්සේ දුකෙන් අසහනයෙන් වේදනාවෙන් ඉන්නව දැකලා එයා ඒ දුකෙන් වේදනාවෙන් අසහනෙන් ඉන්න හේතු අඳුනගෙන අනේ හේතු වලින් එකක් හරි නිදහස් කරන්න අපිට පුළුවන් නම් අපි ඒක කරමු ඒක නෙමෙයි කරුණාවත් එක කරුණාව කියන්නේ අඬනාත් එක්ක අඬන එක නෙමෙයි ඒක ශෝක ශෝකයයි කරුණාව එකට ළඟින් යනවා අම්මා කෙනේ දරුවන්ට කරුණාවන්ත නම් දරුවෙක් වැටිලා අඬන වෙලාවට එයාව නැගිටලා තුවාල වෙලා නම් පෙත්තාලා යව සනසන එක. අත ළමයා වැටිලා අඬනවා කියලා ගොඩාක් කාලවලට ලංකාවේදී අම්මා කෑ ගහලා සීනේ තියෙන ඊට වැඩි අයියෙක්. කියන්නේ ඒ බය වෙලා නේ. ඒක ෂෝකය ආවන් එයා කරන්න ඕනි කියන මේ කරන්න වෙන එකක් අත. වෙන එකක් කරන්න. එහෙනම් කරුණාව කියන්නේ එයා දුකින් නිදහස් කරගන්න මොනව හරි කරන එක අපි. එයාගේ හේතු අඳුනගෙන ඒ හේතු නැති කරන එක. සමහරවිට චූටි දෙයක් කරන්න පුළුවන්. හැබැයි කරුණාවේදී බලාපොරොත්තු වෙන්න ඕනේ. කරුණාවෙන් කතා කරත් කෙනෙකුට ඒකත් එයාට ඒ වෙලාවේ ඕන එකනේ. එයාගේ දුක අහන් ඉන්න එකත් සමහර විට එයාගේ ප්‍රශ්නේ, දරුවාගේ ප්‍රශ්නේ අම්මා අහන් ඉන්න හොඳට. මම යෝජනා කරන අහන් ඉන්න. ඒක ලිමිට් එකක් නෑ. එයාට ඕන තරම් කියන්න දීලා අහන් ඉන්න. මම ඔයාට පැයක් අහන් ඉන්නම්. අනේ පැයෙන් පස්සේ නම් බෑ කියලා නෙමෙයි කරුණාව පටන් ගන්න. ඔයා කතා කරන්න මං අහන් ඉන්න. අට ඕන දෙ කියන්න මං අහන් ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ
කරුණාවේ විශේෂත්වය තමයි එහෙම අපි අනිකාට කරුණාවන්ත වුණාට අපි අනිකාගෙන් කරුණාවන්තකම නැසෙවිය යුතුයි. ඒක හොයන්න ගත්තු ගමන් මොකද වෙන්නේ? දුක් විඳින්න. මොකද සමහර විට අපි එයාගෙන් කරුණාව හොයන වෙලාවේ එයාට අපිට කාරුණික වෙන්න බැරි පරිසරයක් තියෙන්න පුළුවන්. එයා හිර වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්. අවිවේක වෙලාවක් වෙන්න පුළුවන්. විවිධ දේවල් තියෙන්න පුළුවන්. දරුවන්ට කරුණාවන්ත වෙන්න ඒ දරුවන්ගේ කරුණාව හොයන්න හොයන්න නැති එක්කෙනාට මොනව ලැබුණත් සංසිලි. හොයන එක්කෙනාට ලැබෙන එක කොමදි කියලා හිතනවා නේද? එහෙම ගොඩක් ප්‍රශ්න තියෙනවා. හොයන්න එපා. හොයන එක තමයි දුක් විඳින හේතුව. අනිත් අයට කරන එකෙන් දුක් විඳිනවා කියලා අපි හිතන්නේ නෑ. කරලා හොයන එකෙන් දුක් විඳින්නේ. තේරෙනවද ඒ කාරණේ? අපි හිතන්නේ මේ අපි දුක් විඳින්නේ මේ අනුන්ට කරන්න ගිහිලා කියලා දේවල්. ඇත්තටම නෑ. අපි දුක් විඳින්නේ අනුන්ට දේවල් කිරීමෙන් හින්දා නෙමෙයි. අනුන්ට දේවල් කරලා අපි ඒගොල්ලොන්ගේ දේවල් හොයනවා. අන්තිපන්දක දවස් 10ක් එක දිගට හංගන්නේකොට බත් දුන්නොත් එහෙම ගෙදරට එනවා එක දිගටම දවස් 10ක් හංගන්නේ කැමිල්ලගේ හැමදාමද 11 වෙනි දවසේ ඔබ සිටි එකට ගියපු වෙලාවක ඔබ දකිනවා ඒ හංගන්න ඉන්න සිටි එකේ හංගන්නත් ඔබ දකිනවා හංගන්න දැක්කේ නෑ වගේ ඉන්නවා ඔබ hina වෙන්නවත් නෑ බලන්නවත් නැතුව හංගන්න හොඳටම ඔබ දැකලා හක බලන් යනවා මොකද හිතෙන්නේ ආ දෙන් කෝකායි ආයේ ඉන්නේ දැක්කද? දවස් 10ක් කෑවක් ගුණයක් නැහැ ගුණම් මකුවා. මොකද වෙන්නේ? හින්ගන්නට දවස් 10ක් කන්න දුන්නත් අපි යටින් බොන්ඩ් එකක් අදා ගන්නවා. මම ඔබට යෝජනා කරනවා. එයාට අපි කන්න දෙන්න ඕනේ බඩිකින් ඉඳෙච්චට. එතනින් එහා ඒවා ඔළුවේ තියාගන්න එපා. එතනින් එහා ඒවා ඔළුවේ තියාගන්න ගියපු ගමන් අපි විඳවනවා. මොකද යා පෙරලා අපිට ස්තුති පූර්වකව බලන්න ඕනි කියලා අපි හිතන එකම අපි හිතනවා අපේ බත්වලට යා වහල් වෙන්න ඕනි කියලා. එයා යටත් වෙන්න ඕනි. එයා අපි දකින්න හැමදැනකදීම එයා අපිට ඔළුව නමන්න ඕනි. ඒකයි අපිට දිකට කුසල් වල නියැලෙන්න බැරි වෙලා තියෙන්නේ. අපි කරනේවා මගදී නවත්තලා දාන්නේ පෙරලා ප්‍රතිචාරය අපි අපේක්ෂා කරන එක නූනම. එන්න හොඳට තේරුම් ගන්න. කිත් හදා ගන්නවා කියන්නේ මේව තේරුම් ගන්න එක. අපේ නුවණ දියුණු කරගත්තම අපිට අපි කරන දේ බොහොම නිස්සරණේ පිටස කරන්න පුළුවන්. මොනවත් බලපොරොත්තු නැවි. ඒක තාම දියුණු තත්යක්. ඒකෙන් අපිට ආනිසංස ලැබෙන මොකද හිතට අසහනයක් නැහැ. අපි කොච්චර දේවල් කරත් අපි විඳවන්නේ නැහැ. අතක මුදිතා. මතක තියාගන්න මුදිතාව හරි වැදගත් දෙමව්පිය දූ දරු සම්බන්ධයකට. මුදිතාව කියන්නේ මේ දරුවන්ගේ සාර්ථකත්වයේ දැක දැක සතුට වෙනවා. ඒ සතුට ඔබට ලැබෙන්නේ ඔබ ගැන තෘප්තිමත් නම් විතරයි. නැත්නම් ඔබ අනිකාගේ සතුට පිළිබඳව දරන ඒ චෛතසිකය එන්නේ නැහැ. ඔබ සතුට වෙනවා නම් මම මේ දරුවන්ට දේවල් හොඳට කරලා දෙනවා. ඒකෙන් ඒගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා අන්න එතකොට පෙරලා ඔබට සතුටක් එනවා. ඔබ අනිකා සුවෙන් ඉන්නව දැකලා සතුට වෙන්න පුරුදු වෙන්න තමයි ඔබේ දරුවෝ ඉන්නේ ඔබට. මොකද ඒගොල්ලෝගේ සුවපත් ජීවිතය වෙනුවෙන් ඔබ උපරිම දායකත්වය දක්වනවා නේ. ඉරි පෙවිල්ල ඉඳලා නෑවිල්ල කැවිල්ල පෙවිල්ල ඔක්කොම නේද මේ හැම දෙයකදීම ඔබ සම්පූර්ණයෙන්ම ඔබ දිය කරනවා ඒකදී එයා ඒ උපකාරයෙන් වැඩෙනවා දැක දැක සතුට වෙනවා ඒකට කියන මුදිතා කියලා හැබැයි වග වෙන්න ඕනේ එයාගේ සතුටේ කොටස් ඔබට අයිති බව නොසිතයි දැන් අර මෙහෙ තියෙනවා 11 plus කියලා එකක් ඒ එක්සෑම් එකක් ලංකාවේ තියෙන ශිෂ්‍යත්ව කියලා. ඒක පුදුම විභාගයක් මං කියන්නේ ඒක මාරාන්තික මිනිමරු විභාගයක් කියලා ඒක. ශිෂ්‍යත්වේ පුදුම විභාගයක්. ඉතින් මේ විභාගයට වැඩිපුරම සූදානම් වෙන්නේ අම්මලා තමයි. 11 plus එකටත් එහෙමද? සමා වෙන්න. තමයි සූදානම් වෙන්නේ කොහොමද නේද? ලංකාවේ සිසත් එක හරීම වැදගත් වෙලා තියෙනවා අම්මලා එකට පුදුම විදියට සූදානම් වෙනවා තාත්තට නම් ඒ හැටි ඔක ගණන් ගන්න නැහැ මෙහෙත් එහෙම වෙන්න ඇති මයි තේනේ
රාමයට 11 ප්ලස් කියලා දන්නේ අඩුවෙන් වෙන්නේ නැති තාත්තලා. හැම තාත්තම නෙමෙයි ගොඩක් තාත්තලා මෙහෙදි කැරින් කියන එක හොඳට තියෙනවා නේ. දරුවෝ ගැන හරියට හිතන ගොඩක් තාත්තලා. ලංකාවේ අත වශයෙන්ම මෙච්චර පවුලට තාත්තලා දායක වෙනු අඩුයි නේ. මේ අම්මලා මේ පවුල දඥන්නේ ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික සහ පාල මධ්‍යම පාන්තික පවුල්වල පවුල දඥන්නේ අම්මලා ඇත්තට. දැන් මේවයි මම දැක්ක දේ තමයි පන්සල ගෙනියන්නත් තාත්තලා ඉදිරියට ඇවිත් තියෙනවා නේ. පවුල් සංස්ථා විදිනුවට තාත්තලා කොටක් දායක වෙනවා මෙහි. ඒක මම මේ රටේ විතරක් නෙමෙයි විදේශීය රටවලට ගියපු පවුල්වල දකින හොඳ ගුණයක්. තාත්තලගේ දායකත්වය හරිම හොඳයි. එහෙමත් කෙනෙක් තමයි වගකීම නැතුව කරන්නේ. ගොඩක් අය හොඳට දායක වෙන තමන්ගේ ළමයි වෙනුවෙන් නේ. ගොඩක් අය ගේන්න ගෙනියන්න බලන්න නේද? සෝදන්න පවා කැප වෙනවා නේ. කෑම ටික වෙලා තියනවා. එහෙම හොඳ ಗುಣ තියනවා මේ රටට ආවම එහෙම මේ දූල පුතාලා මේ තේරෙන ළමයි වටහ ගන්න ඕනේ. ලංකාවේදී ගොඩක් තාත්තලා ඔච්චර උදව් කරන්නේ නැහැ. ඔයගොල්ලෝගේ තාත්තා ඔයගොල්ලන්ට උදව් කරන තරම්. අම්මා මැත්තේම තමයි දරුවෝ ටික ඇත්ත වශයෙන්ම උඩට එන්නේ ගොඩක් දරුවෝ. අම්මලා හරියට වේසෙනෝනේ ශිෂ්‍යත්ව කියන විභාගෙට නේ. ඉතින් ඔය ශිෂ්‍යත්ව කිට්ට වෙනකොට ගොඩාක් ළමයි එනවා අපේ පන්සල්වලට අම්මලත් එක්ක ආශිර්වාද ලබා ගන්න පිරිත් නූලක් ගැට ගහ ගන්න අපි සෙත් පතල යවනවා. ඒ ඇත්තටම මේ රිසල්ට්ස් ආවම ආයෙත් එක් කරන් යනවා අපිට කියන්න. එක වෙලාවක එහෙම දරුවෙක් එහෙම මට පිරිත් නූල් ගැට ගහගෙන එහෙම ගිහිල්ලා යා විභාගෙ දෙල හොඳට පාස් වෙලා ලකුණු 182ක් අරන් ඉතින් ඒ දරුවාව එක් කරන් ආව අම්මා මගේ ගාවට. මං ඉතින් ඒ පොඩි එකාට හොඳට ප්‍රශංසා කරා. ඔයා හොඳ ළමෙක්, ඔයා දක්ෂයි. මම ගත්තෙත් ලකුණු 43යි ওই විභාගෙට. ඔයා 182ක් මාරන්, ඔයා හොඳ ළමෙක් කියලා. මං ඉතින් යාගේ දක්ෂකම හොඳට ප්‍රශංසා කරා. ටික වෙලාවක් අහන් ඉනකොට අම්මා නලියනෝ වගේ. එයාට හරි අමාරුයි ඒකට. එයා එක සැරේටම කියනවා මන් නැත්තම් ගන්නේ 182ක්. ඒක නරක ශාස්ත්‍රය ඉල්ලනවා. මම ඔබට කියනවා ඒක මුදිතා නෙවෙයි. මුදිතා කියන්නේ එයා සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන එක. තේරෙනවා නේද? ඒ කියන්නේ එයා ලොකු තැනකට ඇවිල්ලා ඉන්නවා, එයා උඩට ඇවිල්ලා ඉන්නවා දැකලා ඔබ නිරාමිසව මුකුත්ම යාගෙන් බලාපොරොත්තු නොවී ඔබ සතුටු වෙන එක තමයි මුදිතා. මුදිතා ඒක හරි වටිනවා නැත්තම් වෙන්නේ අර වගේ හිත රිදෙනවා නේ. එක්කෝ යා අරක සැරේට මෙයාගේ කටින් ඒක පැන්නේ. මට හිතුණා නෑ ළමයා හරි ඒක කියයි කියලා අම්මා බලාපොරොත්තු වෙන්නේ නැති නේ. අම්මා තමයි මට උදව් කරේ කියලා. මොකද දැන් පොඩි එවුන් වොයිස් කට් දෙනවා ටීවී වලට. මේක මම මෙහෙමයි කරේ, අහමයි කරේ කියලා ලෝකෙ පෙළලා වගේ නේද? ලොකෝ වොයිස් කට් දෙනවා. එතකොට ඒ අම්මගේ තාත්තගේ නම කියනවා ඒවයි. දැන් ඒක කියනවා කියලා අපේක්ෂා කරනවාද මම? ඒ අපේක්ෂා කරන තැන තමයි දුක. එතන තමයි දුක. ඒ කියන්නේ මොකද නිකන් හරි ළමයාගේ කටින් කියුනේ නැතුණාම රිදෙන. ඒ කියන්නේ අපි හැමතිස්සෙම අනිත් එක්කෙනා සතුටු කරාට පස්සේ හිතනවා එයාගේ සතුටේ කොටස් අපිට අයිති කියලා. මම ඔබට යෝජනා කරනවා විඳවන්න පාරවල් හදාගන්න. ඊට පස්සේ අපිට බැන බැන ඉන්නවනම් මේ මිනිස්සු කළ ගුණයක් නැහැ කියලා. හරි අකෘතක් නේ කියලා. අපිට ගොඩාක් මිනිස්සු නැති වෙන්නේ ඔහොම අපි හදාගත්තු දේවල් ඉඳන්. මම ඔබට යෝජනා කරනවා මේක අමාරුයි. මේක ඇත්තටම පටිසෝත ගාමිනේ. අනිත් අයට දේවල් කරලා මුකුත් බලාපොරොත්තු නොවී ඉඳීම සාමාන්‍ය ගමනක්ද? නෑ, ඒක උඩුකම් බලා පිනීම. කමන්දේ. ඒක තමයි බෞද්ධකම. හොඳ බෞද්ධ පුහුණුවක්, හොඳ බෞද්ධ ප්‍රතිපදාවක් ඒක දුෂ්කර දෙයක්. ඒකින්ද ඔබ උත්සාහ කරන්න ඔබගේ දරුවොත් එක්ක මේවා පුහුණු වෙන්න. එතකොට ඔබ පෙරලා දරුවන්ගෙන් මෛත්‍රී කරාට මෛත්‍රිය හොයන්නේ, කරුණාවන්ත වුණාට කරුණාවන්තකම හොයන්නේ, ඔබ දරුවන්ගේ දියුණුවට උදව් කරලා සතුටු වුණාට ඒ සතුටේ කොටස් ඔබටත් ලබා දෙයි කියලා ඔබ හොයන්නේ. ඔහුව සතුටු කරාට ඔබ සතුටු කරයි කියලා බලන්න. ඒක ඔබේ හිත හදාගන්න හොඳයි. ඒ ටික කරන එක ළමයින්ගේ කෘතඥකම. ඒක ළමයින්ගේ.
ළමයි ඒක අම්මා තාත්ත වෙනුවෙන් කරනවා. තමන්ට දක්වපු කරුණාවට වඩා කරුණාවක් දෙන්න ඕන නේ. තමන්ට දක්වපු අනුකම්පාවට වඩා අනුකම්පාවක් දක්වන්න ඕනේ. තමන් ගැන අම්මා තාත්තා සතුටු වුණාට වඩා අම්මා තාත්තා සතුටු කරලා තමන් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන. ඒක ළමයින්ගේ කටයුත්ත. ඒත් අම්මා තාත්තා අපි ඒව බලපොරොත්තු වෙන හොඳ නැහැ. ගුරුවරු ඒව බලපොරොත්තු වෙන හොඳ නැහැ. හිතරිතර. දැන් මම 80ක් පොඩි හාන්දුරුලා මගේ ආයතනයේ ට්‍රේනින් කරන අපේ දමන් දහඳුරු දන්න 80ක් ඉන්නවා. හැබැයි මම සෑම දිනකම ලංකාවෙන් දිත්ති පන්සලට එන්නේ සාමාන්‍යයෙන් 11 12 එක වෙලා ධර්මදේශනවලට කියලා. ඈත පිටිසර ගියාම පැය 4 5 ට්‍රැවල් කරලා මහරාත්‍රි පන්සලට එන්නේ. එතකොට කවුරුත් නැහැ ඉතින්. හැබැයි මං එනකොට දොර අරින්න හිටියේ නැහැ කියලා, මං එනකොට ගිලම්පස හදන්න හිටියේ නැහැ කියලා මං එක වදයක් කරගන්නේ නැහැ. මං එක තේරුම් කරලා තියෙනවා මට මේගොල්ලෝ උදේ 4ට නැගිටින්න ඕන, 5ට නැගිටින්න ඕනේ. මං එන කයි ගොල්ලොන්ට ඉන්න බෑ. මට 12ට හෝ 1ට ඇවිල්ලා මට 6 වෙනකන් සතුටු පුළුවන්. ඒත් මේගොල්ලෝ 5ට ඉන්න ඕනේ. මම මේගොල්ලොන්ට උදව් කරනවා කියලා මේගොල්ලෝ මං එනකන් බලන් ඉන්න ඕනි කියන එක ඔළුවේ තියාගත්තොත් අන්න මට රෑ එනකොට කවුරුත් නැති වුණාම අසහනේද නැද්ද? අසහනේ. මම විඳවන්නේ මං අපේක්ෂා කරොත් විතරයි. මං අපේක්ෂා කරන්නේ නැත්තම් මං විඳවන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ කලගුණ සලකන මිනිස්සු හැදෙන ක්‍රමය අපි ඒගොල්ලොන්ට ලද දෙයින් සතුට වෙන උගන්වීමෙන්. නමුත් අපි කලගුණ සැලකීම කියන එක අපේක්ෂා නොකරන අය විය යුතුයි. අපේක්ෂා කරනවා යනු දුක් විඳිනවා. ඔබ ඔබේ දෙමව්පියන්ට ඔබ කලගුණ සලකා. ඔබ ඔබට කරපු උදව් වලට ප්‍රතිඋදව් කරා. ඔබ සමාජ ළමයි එක දකි නේ. තමයි කිකන ගන්නේ. මේ අපේ යුතුයකම් කියලා. ඔබ මේ රටේ හිටියත් තාත්තගේ ගුණ සීකලාද බණක් කරනවා. මේ සිල් වැඩසටහනට දායක වෙනවා ඔබ. කොහොමද දෙයක්? ඒක ළමයින්ට හොඳ පණිවුඩයක් නේ. හොඳ පණිවුඩයක් ළමයින්ට. ළමයි ගැන හිතයි. තාත්තයි මේක කරේ, අම්මයි මේක කරේ, සියා ගැන කියනවා, සියාගේ නම කියලා තමයි පින්කම කරේ. ඒක ඔළුවට යයි. ඒක සමහර විට දවසක ඔබ මියගිය දවසක දරුවෝ කරයි ඔබලා වෙනුවෙන්. ඒක නොකර ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ බලාපොරොත්තු වෙලා නැත්තම්. ඔබ ඒ ගැන හිතන්නේ නැහැ එතකොට. මොකද ඔබ ඔබේ කොටස කරමින් යනවා. එදා කතඤ්ඤුතා කියන්නේ උදාර ගුණයක්. ඒකෙ මුකුත් බලාපොරොත්තු නැතුව ඉන්න කෙනාට අනිවාර්යයෙන්ම ප්‍රති උදව්වත් හම්බ වෙනවද නැත්ද? කෙනෙක් ප්‍රති උදව් බලාපොරොත්තු නොවි උදව් කරොත් හිතන්නේවත් නැති ප්‍රති උදව් හම්බ වෙනවා. හිතන්නේවත් නැති. එහෙනම් බය වෙන්න එපා අනිකාට කැපවීම සම්බන්ධව. ඔබ ඔබගේ කොටස කරන්න. කලගුණ සලකන දුර්ලභ මිනිස්සු අතරට ඔබ එකතු වෙන්න. ඔබට කරපු පුංචි උදව්වක් මතක තියාගන්න. ඒකට ස්තුතිවන්ත වෙන්න. එතකොට රටට ස්තුතිවන්ත වෙන්න තියෙන ඔබටනේ. මොකද ඔබගේ මව් රට ඔබ මෙතනට එන්න උදව් කළා. ඔබ එංගලන්තයට ඇවිල්ලා වැදගත් රස්සාවක් කරන්නේ අහම්බයක් ලෙස නෙමෙයි. අපේ රටේ ඈත පිටිසර කම්කරුවන්ගේ ඉඳලා ගොවිතැන්පත් කරන මිනිස්සුන්ගේ ඉඳලා බොහෝ දෙනෙකුගේ පොල් ගෙඩියෙන් හාල් කිලෝ එකෙන් අය කරපු ටැක්ස් එකෙන් තමයි ඔබ ඉගෙන ගත්තේ නේ. එතකොට ඔබට ඒ මව් රටේ ආර්ථික දියුණුවට දායක නොවි ඉන්න අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ඔබ මෙහෙම මෝගේජ් කියනවා එන්න පුළුවන්. ඒ ඔක්කොම ඇත්ත. ඒත් අඩුම තමන්ගේ මව් රට තුල ඉන්න දුප්පත් නෑදෑයොන්ට, දුප්පත් දරුවන්ට පෙරලා යමක් ඔබගේ පැත්තෙන් ඔබ කරන එක ඔබගේ කෘතඥය. ඔබගේ කලගුණ සැලකීම. එතකොට ඔබට උදව් කරපු රටට ඔබ ප්‍රතිඋදව් කරනවා. ඊළඟට ලංකාවේදී වගේ නම් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මොකද දැන් අපේ දොස්තර මහත්තයානේ, දොස්තර මහත්තයෙක් බිහි කරගන්න රටේ හැමෝම සම්බන්ධයි. අපේ හැමෝම සම්බන්ධයි. ගොවිතැන්පත් කරපු මිනිස්සුන්ගේ ඉඳලා මුට්ට කර ගහන පිටකොටුවේ ඉන්න නාටාමි මිනිස්සුන්ගේ ඉඳලා
හැමෝම සම්බන්ධයි දොස්තර මහත්තයෙක් වීම දක්වා එන ගමනට. මම උපාධි සහිත භික්ෂුවක් වීම දක්වා ගමනට කී දෙනෙක් සම්බන්ධ? අපිට ඒක මතු පිටින් පෙනෙන්නේ අම්මයි තාත්තයි විතරයි. ඔව්, අපේ ළඟ නෑදෑයෝ සහ ගුරුවරු කීප දෙනෙක් වගේ තමයි පේන්නේ. නමුත් අපිට වක්‍රව ගොඩක් උදව් වෙච්ච මිනිස්සු ඉන්නවා. අන්නේ මිනිස්සු අපිට ඒ කරපු උදව් අපිට මතක තියෙනවා නම් අපේ පොෂන් එකේදී අපි ඉන්න තලයේදී අපේ මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න. වැදගත් විදියට හැසිරෙනවා. ඒ මිනිස්සුන්ගේ දේ අපිට කරලා දෙන්න බැරි වුණත් කරලා දෙන්න බැරි පව අපිට ලස්සනට කියලා දෙන්න පුළුවන්. අපිට ගොඩක් අර කලගුණ සලකන්න ඕනි. මේ මිනිස්සුන්ට මම මේ ඩිරෙක්ටර් තනතුරේ ඉන්නේ, මම මේ චෙයාර්මන් තනතුරේ ඉන්නේ, මම මේ මැනේජර් වෙලා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ ශක්තියෙන් කියලා තමන් ගාවට සේවාව ලබා ගන්නෙන සාමාන්‍ය මිනිහා ගැන හිතනවා නම් අපිට ඒ මනුස්සයාට හොඳ සේවාවක් කරන්න පුළුවන්. කලගුණ සලකනවා කියන්නේ වට අපේ හිතේ තියෙනෝනේ අපි ආපු තැනට අනිත් අය කොච්චර දායක උනාද කියන එක. අනිත් අය කොච්චර සම්බන්ධ උනාද කියන එක. ඒ නිසා ඒ කෘතඥකම දිනු කරගන්න කොයි රටේ හිටියත් දිනු කරගන්න. මේ රටත් ඔබට කොච්චර උදව් කරනවද නේ? ඔබේ ළමයි ටිකට උගන්න ගන්න මෙහි ගොඩක් අධ්‍යාපනයේ ෆ්‍රී නේ. සෞඛ්‍යත් සෑහෙන දුරකට නොමිලේ ලැබෙනවා නේ. ගොඩක් ඒවා ලැබෙනවා මෙහි. එතම ඔබේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් මේ රට නිසා නැහැ. ඒක මේ රටට ඔබට උදව් කරන්න පුළුවන් නේ. එකක් තමයි මේ රටේ නීතිගරුක වීම. මේ රටට කලගුණ සැලකීමක් නේ. මේ රටේ ගහකොළට ඇලදොලට කිසිම ආකාරයක හානියක් වෙන විදියට හැසිරෙන්නේ නැතිවීම. මේ රටේ මේ රට අස්වද්දපු මිනිස්සුන්ගේ ඒ પરම්පරාවල තියෙන උරුමෙට හානියක් නොකර ඉඳීම නේ. ඒ මිනිස්සුන්ගේ අනන්‍යතාවය විනාශ නොකර ඉඳීම. කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද මේ රට ඔබට කරපු උදව් වලට ප්‍රතිඋදව් කරා. මේ අඩුම ලංකාවයි එංගලන්තේ මැච් එකක් ගහන වෙලාවට ලංකාවට අප්පුටි ගැහුවත් එංගලන්තෙට විහිළු නොකර ඉන්න පුළුවන්. මේ මොකද හේතුව? ඔබ ලංකාව තුල ඉඳලා ඇවිල්ලා දැන් ඔබ මේ රට තුල ජීවත් වෙනවා නේ. මේ රට තුල ජීවත් වෙනවා. ඔබගේ දරුවෝ ජීවත් කරනවා. මේ රට ඔබව සූර ගන්නවා නෙමෙයි. මේ රට ඔබට උදව් කරනවා. ලොකු උදව්වක්. මට පේනවා මේ රටේ මිනිස්සුන්ට හොඳයි. මේ රටට ආපු මිනිස්සුන්ට නේද? ටැක්ස් ගත්තත් ගන්න එකට හරියන්න වැඩ කරලා තියෙනවා. අපේ ටැක්ස් ගත්ත තරමට අපේ රටට වැඩ කරා නම් අපි කොතනද? අපේ රටේ අතවස්සෙම ඒ ගන්න ටැක්ස් එකෙන් අපේ රට දියුණු කරගත්තු ප්‍රමාණය මති. නමුත් මේ රටවල් ටැක්ස් අරන් හොඳට සේවාවක් දීලා තියෙනවා නේ. දැන් අපි එනකොට මේ හයිවේ වල දාලා තියෙන කැමරා සිස්ටම් වලටම කොච්චර යනවද? ඒක ඇතුලේ අපිට සේවාවක් සැපේනවනේ. එකක් අපේ ජීවිත රකින්නනේ. කැමරා දකින්නකොට අපේ වේගය අඩු වෙනවා. මේම අපි ස්ලෝ වෙනවා. ස්ලෝ වීම නිසා සමහර විට ඊළඟ විනාඩි 5 මැරෙන්න නියමිතෙක් වෙනවා ජීවිතේ රැකෙනවා. එහෙමනේ වෙන්නේ. ඒ ඒ ඒ හැම එකක්ම ඔබෙන් අරන් තියන ඇත්ත. නෑ. ඔබෙන් අරන් තින ඔබට ඔබව ගයිඩ් කරනවා මේ 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 පාර ට්‍රැෆික් තියනවා. ඒකයි අපි අපි හිතුවොත් සියුම්ම අපිට අපි ජීවත් වෙන හැමතැනකම උදව්වක්. අපේ වගකීම තමයි ඒ කිසි තැනක් විනාශ නොකරන එක නේ. පෙරලා අපි මහ ලොකු දේවල් දෙන්න ඕනේ නැහැ, කරන්න ඕනෙත් නැහැ. හැබැයි තියෙන එක නැති නොකර ඉන්න එකත් ලොකු කලගුණ සැලකීමක්. ලොකු කලගුණ සැලකීමක්. ඔබ ඉන්න රටට, ඔබේ මව් රටට විනාශයක් නොකර ඉන්න එක ලොකු කෘතඥකමක්. ලොකු කෘතඥකමක්. ගහකොලක් ගාව හරි වැඩියට කැලිකසල් ටිකක්වත් දාලා යන්නේ තියෙන්නේ. කත්කල ගුණේ හුස්ම ගන්න උදව් කරපු ගහට ඒ ගහ විනාශ වෙන විදිහට අපි ප්ලාස්ටික් මේ කැලිකසල දාලා යන්නේ නැහැ. ගහ ගාව කල ගුණ සැලකීම. අපේ බුදුහාමුදුරු පෙන්නු ඒකනේ. බුද්ධත්වයට පත් වෙච්ච ගමන් උන්වහන්සේ දෙවනි සතියේදී ဒුතියංච අනිම්මිසන්නේ ඇසිපිය නොහෙලා තමන් දානේ ගත්ත
තමන් සැතපිච්ච, තමන් වැස්සට ඉඳපු, තමන් දැඩි රශ්මිය වේලාවට ඉඳපු, තමන් භාවනා කරපු ඒ බෝධිය දිහා බලන් හිටියා. ඒ කියන්නේ ඒ බෝධිය කරපු උදව්ව පෙරලා අනුස්මරණය කරා. ඒකට කෘතඥ වුණා. ඒ නිසා ඒ කෘතඥකම කියන එක, කළගුණ සැලකීම කියන එක අපි ගහකොළට පවා කරන්න. ඒක අපි පුහුණු වෙන්න ඕන. අනිමිස ලෝචනයෙන් බලන් ඉඳීම කියන්නේ කළගුණේ. කෘතඥ බව. හැබැයි මෙතන තේරුම් ගන්න තව චූටි එකක් තියෙනවා. ඒ තමයි කළගුණ සැලකීම සහ වහල් වීම. තේරුණානේ? කළගුණ සැලකීම සහ වහල් වීම කියන්නේ එකක් නෙවෙයි දෙකක්. එමේ බටහිර යුරෝපීය ජාතීන්ගේ ගාවත් කළගුණ සැලකීම තියෙනවා. ඒගොල්ලොන්ට අපි කෝෆි එකකට ඉන්වයිට් කරොත් අපිටත් අනිවාර්යයෙන්ම කෝෆි එකකට එන්න කියලා ඒගොල්ලෝ කියනවා. ගොඩ වෙලාවට කියනවා නේ. අපි දින එකක් දුන්නොත් අපිටත් ඒගොල්ලෝ එන්න කියලා දින එකක් දෙනවා. හැබැයි විශේෂත්වය තමයි ඒක හින්දා ඒ කවුරුක්වත් මේ කාගේවත් වහල්ලු වෙන්නේ නැහැ. වහල්ලු වෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ඒගොල්ලොන්ගේ මේ පාකින් ලොට් එකට යන්න බැරි වෙන්න අපේ වාහනේ පාක් කරලා තිබුණොත් ඒ මිනිස්සු ඇවිල්ලා වහාම කියනවා ඔයා එහෙම පාක් කරන්න එපා. මෙතන අපිට disturb වෙනවා. අර කෑමක් දුන්නා, එහෙත් කෑවා, මෙහෙත් කෑවා කියන එක මත එහෙම මුකුත් වෙන්නේ නැහැ. දැන් අපේ රටේ තියෙන්නේ අපි හිතනවා එහෙම අපිට උදව්වක් දුන්නා, අපි උදව්වක් ගත්තා, එතනින් පස්සේ යාගේ මුකුත් වැරද්දක්වත් පෙන්වන්න අපිට අයිතියක් නැහැ. ඒක නෙවෙයි තාම මිනිස්සු පණින්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. ඒ කියන්නේ මිනිස්සුන්ට ගොඩක් ඒ ප්‍රශ්නේ පොහොට්ටු ශ්‍රී ලංකා කට්ටියට ප්‍රශ්නේ මෛත්‍රීපාල මහත්තයා ගියේ එකම නෙමෙයි ඇත්තටම. කලින් දවසේ ආප්ප කාලා ගියේ එක. ඒක තමයි ඒ අර්බුදය. ඒ කියන්නේ කාලා එහෙම කරනවද? ඒ කියන්නේ අපේ ඔළුවේ වැඩ කරන කලගුණ සැලකීම කියන්නේ ඒක තමයි. අපි හිතනවා එහෙම කෑවට පස්සේ එකට කෑවනම් එහෙම පොලිටිකලි ඩිසිෂන් වලට යන්න බෑ කකා. කෑවනම් කපු විදියට ඉන්න ඕනේ වම කකා. සමාවෙන්න මම පොලිටික්ස් නේ. යා ගත්ත තීරණේ හරි තීරණේ වැරදි තීරණේ නෙමෙයි. මට ඒකේ තියෙන අපේ කියන්නේ සබ්කොන්ෂස් එකේ අපේ වැඩ කරන එක මම කියන්නේ. අපි හිතනවා එහෙම කෑවට පස්සේ එහෙම ඒ කන දීපුවා කියන්නේ එහෙම මොකොත් අදහසක් පළ කරන්න තීන්දු ගන්න බෑ කියලා. ඒක නෙමෙයි කලගුණ සැලකීම. කලගුණ සැලකීම ඒකට නම් හොඳම දේ තමයි ජනාධිපති වෙච්ච ගමන් ආප සංග්‍රහයක් කරලා මහින්ද මාත්‍යට එම කන්න දුන්නා නම් ඉවරයි ප්‍රශ්නේ නේ. වෙන්න කලින් කාලාව වුණාට පස්සේ කන්න දුන්නා ඉවරයි. කලගුණ සැලකීම කියන්නේ කවුරු හරි කාගේ හරි වහලෙක් වීම නෙමෙයි. ඒක පටලගන්න. මම මගේ අම්මට කලගුණ සැලකනවා කියන්නේ මගේ අම්මා මිත්‍යාදෘෂ්ටික අදහසක් දරනවා නම් මං ඒක කටපියම් බලන් ඉහිම නෙමෙයි. මගේ අම්මට මම කියලා දෙන්න ඕන ඕක වැරදි. ඔයා පිළිගත්තත් නැහැ. ඕක වැරදි. ඒක මගේ අකෘතඥකම නෙවෙයි. හදලත් උහුම කියනවාද? හදපු ඉන්න තමයි එහෙම කියන්නේ. يعني හදපු ඉන්නනේ මම දන්නේ ඒක වැරදි කියලා. ඒ හින්දා තමයි යාට කියලා දෙන්න ඕන අම්මා ඕක වැරදි. ඔයා මැස්සෙන්න එපා. ඕක නෙවෙයි හරි ධර්මයේ. ඒ කියන්නේ අපි හිතුවා අම්මයි තාත්තයි අපි හැදුවා ඒගොල්ලන්ට අපි මොනවද කියන්න හොඳ නැහැ. අපි ඒගොල්ලන්ට බනින්න හොඳ නැහැ. අපි ඒගොල්ලන්ට ගහන්න හොඳ නැහැ. අපි ඒගොල්ලෝ බඩගින්න තියන්න හොඳ නැහැ. ලෙඩ වෙලා ඉඳිද්දී අතහැරලා දාන්න හොඳ නැහැ. ඒක හරි. අපි ඒවට අදාළ ප්‍රතිකාර කරන්න ඕනේ. නමුත් අපි ඒගොල්ලෝ වැරදක් කරනවා නම් අපි කියලා දෙන්න ඕනේ අම්මව කොහොමද නැහැ. තාත්තා ඔයා කරන්නේ වැරද්දක්. ඔක කරන්න එපා. ඔක සීලය නෙමෙයි. ඔක ධර්මය නෙමෙයි. ඔක ප්‍රඥාවන්ත කෙනෙකුගේ හැසිරීමක් නෙමෙයි. ඒක කෘතඥකමක් නෙමෙයි. මොකද බුදුහාමුදුරුවෝ අපේ හාමුදුරුවෝලා දන්නවා සුප්පතිකාරක සූත්‍රය. සුප්පතිකාරක සූත්‍රයේ
අම්මටයි තාත්තටයි උපකාර කිරීම කළගුණ සැලකීම අමාරුයි කියලා කියලා තියෙනවා. කොහොමද? අවුරුදු 100ක් උරහිස් දෙකේ ඉඳගෙන සියලුම ඔය භෞතික උපස්ථාන කන්න බොන දීම් අඳින පළඳින ඒ වගේ අපි කරන උපස්ථාන තියෙන්නේ ඒවා අවුරුදු 100ක් එක දිගට අම්මයි තාත්තයි උරහිස් දෙකේ ඉඳගෙන කරත් ණය ගෙවන්න බෑ. ඒක උපකාරත් නෙමෙයි, අම්මා කරපු උපකාරෙට තාත්තා කරපු උපකාරට ප්‍රතිඋපකාරත් නෙමෙයි, අධිකතර උපකාරත් නෙමෙයි. සුප්පතිකාරක සූත්‍රය අංගුත්තරනිකාය අරන් කියවන්න පුළුවන් ඔබට. ඊළඟට කියනවා අම්මයි තාත්තයි දෙන්නා සක්විති රජකමටපත් කරා. දැන් ලෝකේ ලබා ගන්න පුළුවන් ඉහළම ලෞකික රාජ්‍යත්වයනේ සක්විති රජකම. අපේ ධර්මයේ කතා කරන්නේ. එතකොට සක්විති රජකමට ඔබ ඔබේ අම්මයි තාත්තයිපත් කරත් ඒක උපකාරයක් නෙමෙයි අම්මට තාත්තට. ඒක ප්‍රතිඋපකාරිකුත් නෙමෙයි. ඒ කියන්නේ කරපු උදව්වට උදව්වකුත් නෙමෙයි. අධිකතර උදව්වකුත් නෙමෙයි. ඒත් බුදුහාමුදුරුවෝ සුප්පතිකාරක සූත්‍රයේදී අපිට කියනවා අසද්දේ සද්දාය සමාතපේති. ශ්‍රද්ධාව නැති අම්මගේ හිතේ ශ්‍රද්ධාව දිනු කළොත්. දුස්සීලේ සීලේ සමාදපේති. දුසිල්වත් අම්මා සීලේ සමාදන් කෙරෙව්වොත්. මච්චරියේ ඡාගේ සමාදපේති. මසුරු අම්මා පරිත්‍යාගයට යොමු කෙරෙව්වොත්. දුෂ්ප්‍රඥාම ප්‍රඥාවේ සමාදක් කෙරෙව්වොත් ගෙවපු ඒ කියන්නේ කරපු ඒ කියන්නේ ගෙවන්න තියෙන ණය ඉවරයි කියන්නේ. කළගුණ සලකලා ඉවරයි එතකොට. එතකොට එයා නිවැරදි පාරට ගන්න එකට ඒක ඒකට අපි ආ බීපු කිරි තියනවා කියලා හිමින් නෝන්නේ. ඒවට ණය නැහැ. බීපු කිරිවල ණය ගෙවන්න පුළුවන්ම නිවැරදි කරපු. යහපත් වෙන උදව් කරොත්. ධර්ම මාර්ගයට ගෙනහොත්. ඒකනේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මාස ගානක් සාරි බැමිණිය ඉන්න ගෙදරටම වෙලා ඉන්නේ බණ කියලා දීදී. තිසරණේ සමාදන් වෙනකන් ධර්ම මාර්ගයට එනකන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පිරුණම් පාන්නේ. මොකද අම්මට තාත්තට ණය ගෙවන්නේ. ඒක එකින්ද හොඳට තේරුම් ගන්න. ඔබට මට මව්පියන්ට හෝ වෙන කාට හරි කළගුණ සලකනවා කියන්නේ ඒගොල්ලෝ කරන ඕනි එකක් බලන් ඉඳිල්ල නෑ. ඒක වහල්කම. ඒ වහල්කම ඇතුලේ කාටවත් යහපතක් වෙන්නේ නෑ. මම කියන්නේ මේ රටවල මිනිස්සු ඔය විදියට නොවුනත් වෙන විදියකට හරි ඔය කොටස තේරුම් ගන්න තියෙනවා. ඒ මිනිස්සු කරපු උදව්වට ප්‍රතිඋදව්ව කරා. ඒක නිසා එක්කෙනෙක්වත් අනිත් එක්කෙනාගේ වහලෙක් වෙන්න උත්සාහ කරන්නේ නෑ. හරි එක හරි කියන්නත් ඒගොල්ලන්ට කොන්දනාරතිය තියෙනවා. වැරදි එක වැරදි කියන්නත් ඒ ශක්තිය තියාගෙන තමයි ඒගොල්ලෝ මොන උදව් ගත්තත් ප්‍රතිඋදව් කරා. එහෙනම් මම ඔබට යෝජනා කරනවා අපගේ කළගුණ සැලකීම නම් ඕනික කරන්න දීලා කටපියන් ඉදිල්ල නෙමෙයි. දැන් අපේ රට ගත්තොත් නේද තාම ඉන්නවනේ මෙහි අම්පාර පැත්තේ ගියාම තාම ඉන්නවා මේ පොළොන්නරු අම්පාර ඒවා ඉන්නවා මිනිස්සු සේනානායක සමුද්‍රේ හදපු නිසා UMP ට ඡන්ද දෙනවා. එහෙනම් UMP ට ඡන්ද දෙන කට්ටිය තාම ඉන්නවා ලංකාවේ. ප්‍රේමදාස මහත්තයාගේ වල දීපු නිසා මේ දැන් මොකක්ද ඒකට කිව්වේ ගම්මුදානේ. ගම්මුදාන්ින්ද UMP එකක් තියෙනවා තාම. ඒ සජිත් දිනවන්න ඕනි කියලා හිතනවා එහෙම හිතා. එහෙම කියනවා මිනිස්සු. මට කියනවා මම කියන්නේ ඒ වගේ යුද්ධේ තියෙන පුරුෂා මහින්ද මහත්තයාට එහෙම මිනිස්සු මේ හිතනවා මුළු ජීවිත කාලෙම අපි මේ පක්ෂේ මේ පාටේ මේ පුද්ගලයාගේ ඉන්න ඕන තව සමහරු එහෙම කළගුණ සලකනවා මොකක්ද රස්සාදී. එයාට හිතෙන්නේ එයාගේ අම්මා කොච්චර උගන්වලද එයා උතෙන්ට ගිහින්. එයාට ගුරුවරු මොන තරම් ටොකුවේ නැන උගන්වලා බැනලා දනගස්සලාද එයා උපාධියක් දක්වා ගෙනාවේ කියන එක හිතන්නේ. හැබැයි අර රස්සාව දුන්නා කියන එකට රස්සාව දීලා තියෙන ඒගොල්ලෝගේ අතින් පයින් සල්ලි නෙවෙයිනේ. ආණ්ඩුවේ දෙන්න තියෙන රස්සා ඒගොල්ලෝ උත්සව තියලා දීගෙන ඡන්දත් තරම් තියෙනවා. තීවට කළ ಗುಣ සලකලා කියන මට තේරෙන්නේ නැහැ මොකටද කියලා. දැන් ඒ හින්දා ලංකාවේ මිනිස්සු කළ ಗುಣ සලකනවා කියන එක ඇත්ත වශයෙන්ම ඊළඟ උදව්ව ගන්න තියෙන ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි කරන්නේ. කළ ಗುಣ සලකීම කරන්නෙම මොකටද? ඊළඟ උදව්වට පාර කපාට. ඒක දන්න හින්දා ප්‍රාදේශ සභා මන්ත්‍රීලා පාරවල් කොන්ක්‍රීට් කරන්නේ මීටර 100 100ක් කොන්ක්‍රීට් කරලා
මිනිහාගේ ඊළඟ ඡන්දෙන්නකන් ඊළඟ 100 කොන්ක්‍රීට් කරන්න තියා ගන්නවා. මොකද මිනිහා දන්නවා මේ 100ට කලගුණ සලකුවා මිනිහා අපව മന്ത്രി වෙනවා. ඒ ඡන්දෙදි මතක් කර කර යන්නෙම අපිට ඉතින් සලකන්න ඕනේ කියලා. එතකොට මිනිස්සු දන්නවා මේ සැරේ ඡන්දෙ දුන්නොත් තමයි මිනිහා ආයෙත් අපිට සලකනවා. එතකොට කලගුණ සලකීම කියන්නේ බිස්නස් එකක්ද නැත්ද? බිස්නස් එකක්. බුද්ධාගමනේ. බුද්ධාගමනේ ඔය එකක්. පුදුම කරුමයකට ලංකාවේ වැඩිම කලගුණ සැලකීම කියන මාතෘකාව දේශපාලඥයෝ තමයි පාවිච්චි කරගෙන තියෙන්නේ. අඩුම හිතේ අමාරුවක් නැහැ ඒගොල්ලොන්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින් රටට වැඩ කරපු මිනිස්සුන්ගන්නේ. මේ අපි ගැන කී කියා ගත්තු ණය ටිකත් මංකොල්ල කපු වෙවුම් නේද? හොරකම් කරගත්තු මිනිස්සු අපිට කියනවා කලගුණත් සැලකන්න කියලා. හිතා ගන්නකොනේ මේ ඔක්කොම පක්ෂච්ඡර තමයි. මම ඔබට යෝජනා කරන අපි වහල්ු නොවි නිවැරදි මිනිස්සු වෙන්න ඕනේ. එතකොට රටකට හරියන්නේ. පක්ෂවල පාටවල පිළවල වහල්ු වෙන තරමට ඒගොල්ලෝ නරක මිනිස්සු වෙනවද නැද්ද? දැන් මේ රටවල් වල වැරදිච්ච ගමන් ඉල්ලා අස්වෙන්නේ. මොකද මිනිස්සු ගිහිල්ලා අඬා අඬා කියන්නේ නැහනේ ඔබතුමා යන්න එපා පක්ෂේ දාලා කියලා. මිනිස්සු දන්නවා මේ මිනිහා යන්න ඕනේ කියලා යන්න ඕනේ වෙලාවට නේ. දැන් තේරේ සමේ ගියා. ඒක එංගලන්තේ මිනිහෙක් ගිහිලා කිව්වේ නැහනේ අනේ ආයෙත් කියලා. කියන්නේ නැහැ නේ. ඊට කලින් හිටපු අගමැතිතුමා කවුද? ට්‍රොන්. කැමරා මාත්‍යා නේ කැමරා මාත්‍යා. ප්‍රැක්ටිස් බෙක්සිට් එක පරදුණා ගියා නේ. මොකද කියන්නේ? අපේ රට පුදුම රටක්. රණීල් මහත්තයාට යන්නම ඉපාරු. මහින්ද මහත්තයා ගියාම අඬ අඬ ඉල්ලුවා එන්න කියලා. ඒ මිනිස්සේ ආවා. දැන් අමාරු ඉවටල ඉන්නවා නේ. පාවෝනේ. හරි. ASCII මේ මිනිත්තු අයසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට කෙවල් වලට එලා විවේකයෙන් ඉඳ දෙන්න බෑ. මේ මොට මිනිස්සු නේද? සමාජ මිනිස්සු මේ රටේ මිනිස්සු කරන්නේ මොකද? ඔයා නැතුව අපිට බෑ කී කී මේ වයසක මිනිස්සු ටිකට වද දෙනවා. ඇත්තටම ඒගොල්ලන්ට අපි ආදරෙන් ඒගොල්ලෝ අපේ රටට හොඳ වැඩ කරපු මිනිස්සුනේ. ඔය හැම පක්ෂයකම ඉන්න මිනිස්සු හොඳ ඒවා කරපු මිනිස්සු ඉන්නවනේ අපිට. ඒගොල්ලන්ට ඉන්න දෙන්න. ඒගොල්ලෝ පැරච්ච දවසකත් හරි අපිට එතකොට ගරුත්වයක් උපදිනවා නේ. කවුරුත් රිටයර් වෙන්නේ නැහැ. ඒ කවුරුත් රිටයර් වෙන්නේ නැහැ. රිටයර් වුණාම අපිට ලොකු ආදරයක් ඇති වෙනවනේ. දැන් තාත්තලට වුණත් පුතාලට තාත්තල ගැන ආදරය ඇති වෙනවනේ. තාත්තා 100 වුණාමනේ. ඒ කියන්නේ තාත්තා පුතාට අවුරුදු 40දී තාත්තා භූමිකාවෙ ඉන්න ගියොත් පුතාලට තාත්තා එපා වෙනවද නැත්? එපා වෙනවා. ඒ කියන්නේ දැන් පුතාට 40යි තාත්තට 70යි. හැබැයි තාත්තා තාත්තාගේ ඉන්න ගියොත් එන්නේ. බෑ. එතකොට පුතා ආසයි තාත්තා තමන්ගේ පුතා එක්ක, ඒ කියන්නේ මුණුබුරත් එක්ක අලියා පිටේ යනවා බලන්න. ඒවට ආසයි නේ. එතකොට ආයෙත් තාත්තට ආදරය හිතෙනවද නැත්? අදෘතන ආයතන දෙකක්. ගතවසෙම අපේ රටේ දේශපාලකයෝ නරක කරලා සහ මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා තියෙන මහජනයා. මහජනයා කපටි ඉන්නේ දේශපාලකයන්ට වඩා. කපටි හරි ආත්මార్థකාමී. කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න මේ මිනිසුන්ව පාවිච්චි කරන්න එතන තියෙන මිනිසුන්ට එතන අපිත් මේ මිනිස්සු පාවිච්චි කරනවා කියලා. ඔය ලංකාව නරක කරලා තියෙන දේශපාලකයෝ හින්දා නෙමෙයි. තාම දුෂ්ප්‍රඥ මහජනතාවක් ඉන්නා. ඒ කියන්නේ අදූරදර්ශී කට්ටකෛරාටික මහජනතාවක් ඉන්න රටක දූරදර්ශී හොඳ පාලකයෝ හැදෙන්නේ කොහොමද? හැදෙන්න බෑනේ. ඒ මිනිසුන්ට හිතනවනේ මේ මිනිස්සු රැවටෙන්න නම් ආස අපි රවට්ටන්නම් කියන්නේ. ඒක මේ ඇත්තටම ඔය මේ මහින්ද මහත්තයලගේ කගවත් ප්‍රශ්න නෙමෙයි. මේ අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්න, රණීල් මහත්තයලගේ ප්‍රශ්න නෙමෙයි. අපේ ප්‍රශ්න ඔය. අපි යහපත් වෙන්න ඕන. අපි නියම මිනිස්සු වෙන්න ඕන. අපි කරපු උදව්වට ප්‍රතිඋදව් කරනවා. හැබැයි දේශපාලඥයෝ කියන අයට ප්‍රතිඋදව් කිරෙන්න මට තේරෙන්නේ නැහැ ඒක. අපි අම්මා තාත්තට කළුණ සලකන එක හරි ගුරුවරුන්ට නේ. හරි. අපිට වෙන පුද්ගලික උදව්වක් කරපු කෙනෙකුට ප්‍රතිඋදව් කිරෙන්නත් හරි. අපි අනිත් අයට ගරු කරන්න පුළුවන් නේ. ගරු කරන්න පුළුවන්. හැබැයි කොච්චර ගරු කරත් එයා වැරදි නම් කෝ එයා එයාගේ කාලය නිමයි නම් එයා පැත්තකින් ඉන්නවා. ඒක තමයි යථාර්ථය. එතකොට තමයි අපිට යහපත. ගෙදරක හරි එහෙමයි. අම්මට කළ ගුණ සලකන්නේ කියලා
වැඩිහිටි තමන්ටත් දරුවෝ ඉදිද්දි ඔක්කොම තීන්දුව తీර්ණ ගන්න දරුවෝ ගැන මුණුබුරු මිනිිරියෝ ගැන තීන්දුව తీර්ණ ගන්න අත්තම්මට දෙන්න ඕනේ. අත්තම්මගෙන් උපදෙස් ගන්න. සියගෙන් උපදෙස් ගන්න පුළුවන්. අත්තම්මට සියට හිංසාවක් නොකර එයාටලට ආදරය දීලා කරුණාව දීලා ඒගොල්ලෝ බලා ගන්න පුළුවන්. හැරුණුකොට ඒගොල්ලොන්ට කළ ගුණ නොසලකීමක් නෙවෙයි ඒගොල්ලොන්ට ගේ පාලනය කරන්න නොදීම කියන්නේ. මොකද ඔබගේ දරුවෝ පාලනය කරන්න ඔබේ දැනුම ඕන. අත්තම්මගේ දැනුමෙන්ම ඔබේ දරුවෝ පාලනය කරන්න බෑ. ඔබලට තේරෙන්න ඕනේ දැන් හැදෙන දරුවෝ පාලනය කරන සහ මඟ පෙන්වන්න ඔබලටත් කොච්චර අප්ඩේට් වෙන්න වෙලාද කියලා. ඉතින් අත්තම්මල කොහේ කරන්නේ? මේ මේ එංගලන්තෙදි නම් මොනවාක් කරන්න බෑ අත්තම්මලට කියලා. නිකන් ඔය මොන්ටිසෝරිත් ගිහිල්ලා වගේ කරගෙන ඉන්න පුළුවන් එච්චර. ඉතියා මේ පොඩි උම් බේර ගන්න නේද? ඒ මොකද මේ පොඩි උම් ගොඩාක් අප්ඩේට් වෙනවා. ඒගොල්ලෝ හරි වේගෙන් යාවත් කාලීන වෙමින් එන දරුවෝ. ඉතින් ඇත්තටම ඔය පැරණි දන්න කියන කතාවක් කියලා දීලා නේද ගුණ ධර්මයක් කියලා දීලා ඒ වගේ චූටි දෙයක් තමයි අත්තමසියට පුළුවන්. දැන් මේ රට ගැන සහ මේ යන වේගය ගැන ටිකක් හරි දන්නේ කවුද? අම්මා තාත්තා. ඒක අම්මා අත්තමට සියට නොදීව කියන්නේ අකෘතඥ වීමක් නෙමෙයි. ඒක එහෙම නරකක් නෙමෙයි ඒගොල්ලන්ට කරන. ඒගොල්ලන්ට අපි අර පොඩි මුණුබුරාට මිනිබිරියට උගන්වන අත්තම්මා නිසා තමයි ඔයාට අම්මෙක් ඉන්නේ. ඔයාට තාත්තෙක් ඉන්නේ. එතකොට අපි එයාව හදා එයා අපිව හදාගත්ත හොඳට අපිට හොඳට බැලුවා. අපි එංගලන්තයට ආවේ එයාලා අපි හදපු හින්දා. දැන් අපි එයාව මේ රටට ගෙනත් තියනවා. එයා තනියෙන් ලංකාවේ තියන්න බැරි හින්දා ආ ඔයාගේ වගකීම තමයි ඔයාට මේ වගේ හොඳ අධ්‍යාපනයක් හොඳ සෞඛ්‍යයක් හැමතේම ලැබුණේ අත්තම්මා අපිට උගන්නලා මේ රටට එවපු හින්දා. ඔයා දැන් අත්තම්මත් බලා ගන්න ඒක කියලා දෙන්න ළමයි. ඒක කියලා දීම සහ මේ මේ අනිත් කටයුතු වලදී ඔබ තීන්දුව తీරන ගැනීම කියන්නේ ඒක වෙනම එකක්. ඒක හරි බුද්ධිමත්ව තේරුම් ගන්න. මේවා මේ කාටවත් වැඩිහිටියන්ට කරන නරකක්වත් අපිට කලින් මේ දෙයක් හොඳට කරපු මිනිස්සුන්ට කරන අයහපතක් නෙමෙයි. ඒක මේ හදවතින් තේරුම් ගන්න වවිතරක් මදි නේද? ඒවා ප්‍රඥාවෙන් තේරුම් ගන්න. නුවණ ඕනනේ මේ යථාර්ථවලට මූණ දෙන්න අපිට. ඒ හින්දා හොඳ බුද්ධිමත් දෙමව්පියෝ වෙන්න කියලා මම ඔබට යෝජනා කරනවා. දැන් මම පැයක් බණ කිව්වා මම. මොනට කාලා ඉන්නේ නේද හඳුරු? දැන් 4:10යි. මෙච්චර වෙලා කිව්වෙ මොකද? කලගුණ සල්කීම සහ ඊට අදාළ කාරණා නේ? සමාජීය කාරණා, දාර්ශනික කාරණා සහ ආගමික ප්‍රස්තුතයකට. ඒ ඔක්කොම ටික තමයි මේ පැයක වෙලාවක් කතා කරේ. ඉතින් මේ වෙලාවේ පණහනවා කියන එක දේසි වැඩක් නෙමෙයි. හරි අමාරු වැඩක්. මේ ගිනි මත් දහන්නේ නේද? මේ වෙලාවේ පණහන වෙලාව නෙමෙයි මේ අපිට නිඳ යන වෙලාවක්. නමුත් ඔබ බොහෝම හොඳට හන්ිතේ. මම සතුටු වෙනවා ඔබලා සක්‍රීයව සවන් දීම ගැන. ඉතාලම සතුටේ හොඳට මේ දුව දරුවොත් දෝනිකට තේරෙනවද මං කියන්නේ? චුට්ට චුට්ට තේරෙනවා නේ? හරි සිංහල තේරෙන දරුවන්ට චුට්ටක් හරි තේරෙනවා. ඉතින් අනිත් ළමයින්ටත් මං ඉල්ලා සිටිනවා සිංහල උගන්නන්න. අපේ දරුවන්ට සිංහල උගන්නන්න. අපේ මව්බසන් තමන්ගේ අම්මා කතා කරපු භාෂාව දරුවෙ දන්නේ නැහැ කියන්නේ ඒක දරුවෙකුට හොඳ නැහැ. අම්මා මව්බසක් මැරෙනවනේ දුවෙක් පුතෙක් කතා නොකරොත් නේ. ඒ මව්බස ඉවරයි පරම්පරාවට. ඊට පස්සේ වෙන භාෂාවකින් වැඩ කරන එක නරක නෙමෙයි. නමුත් ලංකාවේ සිංහල කියන භාෂාව ලංකාවේ විතරනේ තියෙන්නේ. ඒක ලෝක උරුමයක් නේ. මේ භාෂාව කියන එකක් ලෝක උරුමයක්. එක් එක් භාෂානේ අනන්‍ය. තේ භාෂාවල් අපි ලෝකෙ කොයි රටක හිටියත් අපේ ඒ උරුමය අපි ආරක්ෂා කරනවා. ඉතින් ඔබේ දරුවන්ට මම යෝජනා කරනවා සිංහලෙන් කතා කරන්න කියලා. ඔබලාට තියෙන ලොකුම දුක් ගැනවිල්ල තමයි අපි සිංහලෙන් කතා කරාට එයාලා ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නේ කියලා. ඒකෙම අදහස පුංචිම කට්ටයි කියන එක. එහෙනම් පොඩි උන්ට සිංහල තේරෙනවා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා කොහොමද? එහෙනම් පොඩි කට මොකද කරන්න ඕනේ? සිංහලෙන් උත්තර දෙනකොට ආයෙත් සිංහලෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ. ඉංග්‍රීසියෙන් උත්තර දෙනකොට නේ සිංහලෙන් උත්තරේ දෙනකම් ප්‍රශ්න අහගන්න හරි. ප්‍රශ්න නැති. එතකොට පොඩි එකා දන්නවා මෙයත් එක්ක හරියන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන් පොඩි උන් කම්මැලි නේද? සිංහල භාෂාවෙන් උත්තර දෙන්න කම්මැලිකම තියෙන්නේ නැතුව සිංහල දන්නේ නැතුව නෙමෙයි.
සිංහල තේරෙන පොඩි ළමයින්ට. මොකද දෙයනේ මේ මේ චානත් එක්කත් ඕවා ටිකක් එනවනේ. අනිත් එක ගෙදර කතා කරන්න ඔයත්තන්ට ළමයි හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙයක් නැහැනේ මේ රටේ තිනේ. ළමයි ඉංග්‍රීසියෙන් කොහොමත් ඉගෙන ගන්නෙ. හැබැයි ගෙදර හරි අම්මා තාත්තා සිංහලෙන් දරුවොත් එක්ක වැඩ කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. මොකද මේ පුංචි උන් කවදා හරි ලංකාවට එන්න වුණොත් ආගන්තුකයෝ වෙන එක නවත්තවා. අපේ රටේ මහ පොළව ගඳ සුවඳ තේරෙන්නේ මව්බස දන්න ළමයින්ට. ඒක ඒක ඕනි. එතකොටයි අපේ අපේ කම එන්නේ. මොකද අපිට ගන්න හොඳම ආදර්ශ ඉන්දියානුවානේ. මොන ලෝකේ ගියත් ඉන්දියානු කම නැති කරන්නේ. බලන්නකොනේ ඉංග්‍රීසි කතා කරනවා කෙලින්ම ඉන්දියන් ඉංග්‍රීසි. අයි කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ රටේ අයට තමයි තියෙන ඔක්කොම ලෙඩ තියෙන්නේ නිකන් අපි කතා කරන්න ඕන රජිනගේ පුතා වගේ. අවර් කන්ට්‍රි කියලා ලස්සන කියනවානේ. ඒ ඉන්දියන් ඉංග්‍රීසි බලන්නකෝ. වැඩේ කරගන්න ඕනේ අවර් වලින් හරි. දැන් අපිට එහෙම බෑ රජිනගේ පුතා වගේ නිකන් චාල්ස් කුමාරයා වගේ අපි ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරේ නැතොත් හොඳ මාචි. ඔන්නෝම හීනමාන අපිට. මම යෝජනා කරන තමන්ගේ ළමයට සිංහල බැරි නම් තමයි හීනමානි වෙන්න ඕන. අපි මේ සූත්‍යෝ සුද්ධ වගේ ඉංග්‍රීසි කතා නොකරයි කියන එකට අපිට ප්‍රශ්නයක්. ඒක අපේ මව්බස නෙවෙයි. අපි ඒක අපේ වැඩ කරගන්න තියෙන භාෂාවක් විදියට අපි මොන જાතියින් හරි ඒක 50යි 60යි හරි කමන්නේ දාලා ඒක ඉවර කරගන්න ඕනේ. ඒක ගැනවත් වෙන්න එපා. මව්බස බැරි නම් ලැජ්ජ වෙන්න. නේද අපේ මව්බස සිංහල. එහෙනම් බුද්ධිමත් වෙන්න ඈ. ඒ මව්බස රකින්න මම ඉල්ලා සිටිනා ඒක රකින්න කියලා. ඒක අත්තම්මල සියලා නම් මෙහි ඉන්න අය පින් සිද්ධ වෙනවා. මේ මුණුපුරු මිනිපිරියොත් එක සිංහලෙන්ම වැඩ කර. සිංහලෙන්ම වැඩ කර. ඒක මේ දරුවන්ට කරන්න පුළුවන් ලොකු අනුග්‍රහයක් නේ. හොඳයි ඒක මතක් කරේ තින් අපේ රටට මේ දරුවෝ ඕන නිසා. මේ දරුවෝ අපි ආස කොහොම හරි අපේ රට හොඳ තැනක් වුණොත් මේ දරුවන්ටත් ඇවිත් අපේ රටට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ නැහැ. අපේ අපේ දරුවෝ අපේ එක પરම්පරාවක් ලස්ස 30ක් විතර ලංකාව අතෑරලා උගත්තු ඇවිල්ලා තියෙන එළියට. අද හිස් මිනිස්සුන්ගේ ලංකාව පිටලා තියෙන්නේ. දැන උගත් මිනිස්සු ලක්ෂ 30ක් පවුල් මේක අතෑරලා යෑම අපිට සතුටක් නෙමෙයි. ඉතින් තව එක ත්‍රස්තවාදී කැරලි දෙකක් ගියොත් තව කිසි මිනිහෙක් ඉතුරු වෙන එකක් නැහැ. යන්න පුළුවන් හැම මිනිහම දාලා යයි යන්න. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුදනේ? මොන රටක් තියේද අපේ රටේ? ඒ නිසා මේ දරුවෝ කවදා හරි එන්න ඕනේ අපේ රටට. ඒ එහෙම එන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයි. අපි ප්‍රාර්ථනා කරන්න ඕන. අපේ හිත හොඳ කරගත්තොත් අපි හොඳ හිත වලින් පැතුවොත් යම් යම් දේවල් හරියනවා. අපි දන්නේ ආරේ අද මෙයාද කියලා. නමුත් අපිට හොඳ යහපත් සමාජයකට අපිට හොඳ සිතුවිලි තියෙනවා. යහපත් රටකට අපිට හොඳ සිතුවිලි තියෙන්න ඕන. අන්නේම හොඳ සිතුවිලි වලින් අපි වැඩ කරනකොට හොඳ ප්‍රතිඵල නිර්මාණය වෙනවා. හිතනේ ගොඩක් ඒවා හදලා දෙන්නේ. හිත මේ සබා දහමට නිකුත් කරන ඒවට රියැක් කරන එක. මතක තියාගන්න. අපේ හිතින් අපි යහපත් දැහැමි පාලකයෙකුගේ අවශ්‍යතාවේ රාජ්‍යයක අවශ්‍යතාවේ අපේ හිතට දෙන්න ඕන විතර. එතකොට ඒකට පරිසරය හැදේ. ඒක තමයි මේ විශ්වයේ තියෙන නීතිය. මේ සබා ධර්මයේ තියෙන රිද්මය ඒක. ඒ රිද්මයට අපි එකතු වෙනවා. එහෙම නැතුව අරයාගේ පස්සේ මෙයාගේ පස්සේ ගිය කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි මේ සබා දහම එක්ක හදවතින් එකතු වෙනවා. එතකොට අපිට යහපතක් වෙයි. ඊටාම් ශ්‍රද්ධාවෙන් තාම ඕන කමින් අපේ ධම්මානන්ද අපේ කල්යාණ මිත්‍ර සහෝදර හාමුදුරුවෝ අපේ පඬිතුහන්ලා තුන්දෙනා ලස්සනට මේ පන්සල් කරගෙන යන්නේ අපිට සතුටුයි. විශාල දායක පිරිසක් එක්ක අපේ ශ්‍රී ලාංකිකයෝ අතරමං වෙන්න දෙන්නේ නැතුව මේ රටේදී අපේ බෞද්ධ කම රකින්න, අපේ සිංහල කම රකින්න, අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව රකින්න අපේ සායනහන්සලා අප කැප වෙනවා. ඉතින් අපිත් එක්ක අවුරුදු ගාණක් එකට හිටපු සහෝදර සායනහන්සලා මේ විදියට කටයුතු කරන එක අපේ හදවතට පුදුම සතුටක් සෝයක් දැනෙන එකක්. ඉතින් අද පින්කම බොහෝම මිත්‍රත්වයෙන් එකතු වෙලා කරන පින්කමක් වෙනවා නේ ස්වාමින්වහන්සේ මායි හමු වෙනවා. ඊළඟට අපේ සත්‍යනෝනා නිශාන්ත මහත්තයා අපේ ඩොක්ටර්ලා දෙන්න නේද? ඒගොල්ලොත් පවුලේ නෑයෝ යාළුවෝ හොඳම ඒ දරුවොත් යාළුවෝ නේද? ඉතින් කල්‍යාණ මිත්‍රත්වය තමයි පින්කම් වල පදනම. පින්කම් වලින් ලැබෙන ලොකුම ආනිසංසයක් තමයි කල්‍යාණ මිත්‍රයෝ නැවත නැවතත් මුණ ගැසීම. ඉතින් හොඳ දෙයක්.
රැස් කරගත් සියලූම පින්කුසල් අනුමෝදන් කරමු. මයිකල් ගෝමස් ආදරණීය පියාණන් වහන්සේට, මං හිතන්නේ ඩොක්ටර්ගේ පියාණන්නේ මහත්මයාගේ පියාණන් ප්‍රසන්න ඩොක්ටර්ගේ පියාණන්, ඒ වගේම මල්කාන්ති ගෝමස් මාතාව, ධම්මිකා පෙරේරා මාතාව, මිල්ටන් පෙරේරා මාතාව වගේම අපේ නිශාන්ත මහත්මයාගේ තාත්තා, ඒ වගේම සත්‍යනෝනාගේ තාත්තා ඇතුළු කොට මේ උතුම් පින්කමට ඔබ නමින් මියගේ අපේ දමන් සායින් වහන්සේ, අපේ පඬිතු සායින් වහන්සේලා නමින් මියගේ සියලුම ඥාතීන්ටත්, මව් දෙමව්පියන්ගේ පාර්ශවවල අපවත් වූ අදාළ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත්, රට වෙනුවෙන් දිවිපෙදුර අනුබිරුවන්ටත් නිපින් අත් වේවා. අමා මහ නිවනම අවබෝධ වේවා. සතු සතු සතු. දෙවියෝ පින් අත් කරගනිත්වා. අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක්ක නිරෝගීව සුවපත්සිතින් යුක්තව මේ රට තුළ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, වාසනාව ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක්ම ලැබේවා. මේ පින්වන්ත දායක පිරිසටත් පන්සල හොඳට පවත්වාගෙන යන්නට, ලස්සනට මේ පන්සල වටා ඔබගේ දරු කැල යහපත් ශ්‍රී ලාංකීය බෞද්ධ දරු සමාජයක් විදියට ගොඩනගන්ට ලැබේවා. අද පින්කමේ දායකත්වයේ ගත අපේ වෛද්‍යතුමාටත්, වෛද්‍යතුමිය ඇතුළු මේ ස්ථානෙට ආපු, උදව් කරපු, මේ කොඩිය ආදී හදලා මේ කටයුතු වලින් සැරසිලි කරපු, මේ භාග්‍යවතුන් වහන්සේට ඒ රස්වලල්ලක් ආදිය ලස්සනට හදපු ඒ සියලුම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා, සිතක් වේවා, රටත් සුවපත් වේවා, ඔබත් සුවපත් වේවා. දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා. සතු සතු සතු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවිදේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. මේ භවය පුරාම සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කරමින්, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින්, ඉතාමික්මන් භවයක දිනිවන් දකින්නට අද කරගත්තු පින්කමද පාරමී ධර්මයක් වේවා. සතු සතු සතු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්තිති. කවුරුත් වන්දනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වත්තාපචායනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිපාන මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තුනුරුවන් සරණයි.